අයිබෝවන් දුරමඩ ලාව සංවාධාත්මක හරසත් ටිකක් හිතල බලන්ට ඔබේ ජීවිතය කොච්චර ප්‍රශ්න තියෙනවද කියලා රටේ ප්‍රශ්න තියෙන්ට පුළුවන් ලෝකයේ ප්‍රශ්න තියෙන්ට පුළුවන් විශ්වයේ ප්‍රශ්න තියෙන්ට පුළුවන් ප්‍රශ්න තියෙන අතරේ ඒවට පිළිතුරුත් තියෙන්න ඕන ප්‍රශ්න සහ උත්තර අතර තමයි මේ ලෝකය ගමන් කරන්න කියලා විතක අපට හිතෙනවා ප්‍රශ්න වලට උත්තර හොයාගන්න ක්‍රමවේදය කුමක්ද විද්‍යාත්මක ක්‍රමවේදය කුමක්ද අද අපි දොරමඩලාවෙන් කතා කරන්නේ අපේ ප්‍රශ්න වලට විද්‍යාත්මක පිළිතුරු ඒක තමයි මාතෘකාව මා කැමති අපේ විද්වත් මණ්ඩලය මුලින්ම හඳුන්වා දෙන්නට අපේ ආරාධනෙන් දොරමඩලාව සංවාදාත්මක හරසරණයට සහභාගී වෙනවා අපේ ප්‍රධාන සම්පත්ධාරියෙක් කියලා හඳුන්වා දෙන්න පුළුවන් ප්‍රධාන සම්පත්ධාරියෙක් වුණාට ජීවත් වෙන ඇමරිකා එක්සත් ජනපදයේ විටින් විට ලංකාවට ආපුවාම දොරමඩලාවට සහභාගී වෙන සම්භාවනීය අමුත් එක් හැටියට එතුමා හඳුන්වා දෙන්න පුළුවන් ආචාර්ය සරත් ගුණපාල සූරින් ඉතා ගෞරවනීයව පිළිගන්නවා මීට පෙරත් ලංකාවට ආපු වෙලාවේ අපි විශේෂ දොරමඩලාවක් කළා NASA ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥයෙක් හැටියට ලොකු කාර්යභාරයක් කරන ලෝක ප්‍රකට විද්වතෙක් ආචාර්ය සරත් ගුණපාල සූරින් ඉතා ගෞරවනීයව පිළිගන්නවා තමන්ගේ නමින් නව නිර්මාණ නව සොයා ගැනීම් රසක් ලෝකයට ඉදිරිපත් කළ පේටන් බලපත්‍ර 25ක් පමණ තමන්ගේ නමින් ලියාගෙන තියෙන විද්වතෙක් නව සොයා ගැනීම් කරපු පර්යේෂකයෙක් හැටියට එතුමා හඳුන්වා දෙන්න පුළුවන් ඉතා ගෞරවනීයව පිළිගන්නවා ඒ වගේම අපේ ආරාධනෙන් දොරමඩලාවට සහභාගී වෙන අපේ තවත් ප්‍රධාන සම්පත්ධාරී කීර්තිමත් විද්වතෙක් මහාචාර්ය චන්දන ජයරත්න සූරීන් එතුමා කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂවරයා හැටියට ක්‍රියා කරනවා ඒ වගේම ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමේ සභාපතිවරයා හැටියට ක්‍රියා කරනවා ඉතා ගෞරවනීයව දොරමඩලාවට පිළිගන්නවා ඒ වගේම අපේ ආරාධනෙන් දොරමඩලාවට සහභාගී වෙන අපේ ප්‍රධාන සම්පත්ධාරී මහාචාර්ය සාඩි රෝස මහත්මයා ගෞරවනීයව පිළිගන්න අපේ රටේ කීර්තිමත් විද්වතෙක් කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්යවරයෙක් හැටියට කටයුතු කරන ඔබතුමත් ගෞරවනීයව පිළිගන්නවා මා අපේ කතාබහ පටන් ගන්නට කැමති ආචාර්ය සරත් ගුණපාල සූරීන්ගෙන් අපි දැන් අවුරුද්දකට විතර කලින් මේ වගේම මාතෘකාවක් ඔස්සේ කතා කළා අපේ ප්‍රශ්න වලට විද්‍යාත්මක පිළිතුරු විශ්වයේ රහස් හැබැයි ඒ අවුරුද්ද ගත වුණාට පස්සේ බොහෝ දේවල් වෙලා තියෙනවා NASA ආයතනයේ පළ කරපු සමහර පත්‍රිකා සමහර පර්යේෂණ වාර්තා මාධ්‍යයේ පළ වෙන වාර්තා විද්‍යුත් මාධ්‍යයේ යන තොරතුරු අන්තර්ජාලයෙන් තොරතුරු බලපුවම මේ සීග්‍රයෙන් ලෝකයට නව දැනුම එකතු වෙනවා අලුත් දේවල් එකතු වෙනවා ඩ්‍රෝන වලින් හොයාගන්න දේවල් පර්යේෂණ වලින් හොයාගන්න දේවල් ලෝකයට අලුත්ම දේවල් මොනවද කියලා කතා කරලා අපි සාකච්ඡා පටන් ගන්නවා දැන් හසන්ත කිව්වා වගේ දැන් අපි අවුරුද්දක්ට කලින් කතා කරා දැන් අවුරුද්දක් ඇතුළත ගොඩාක් දේවල් වෙලා තියෙනවා ඇත්තටම අපිට යතහැකි එක විදිහකින් පටන් අරගෙන පෘථුවියෙන් පටන් අරගෙන ඊට පස්සේ විශ්වය ඇතට ගමන් කරන්න පුළුවන් දැන් ඇත්තටම ලොකුම දෙයක් තමයි ඇමරිකාවේ තියෙන ඒක දැන් යුරෝපෙටත් ටික ටික යනවා දැන් අපි ඉස්සර චන්ද්‍රිකා අරින්නේ විශාල චන්ද්‍රිකා ඩොලර් බිලියන් එකක් වියදම් විතර වියදම් කරලා විශාල චන්ද්‍රිකා අරින්නේ ඉතින් දැන් මේක ඇත්තටම හරිම මුදල් ගොඩක් වැය වෙන එකක් ඒ වගේම මේ වගේ චන්ද්‍රිකාවක් නැති වුණොත් එහෙම ගොඩාක් මුදල් අහකට යනවා ඉතින් අපි විශ්ව ගවේෂණයේ හැමතිස්සෙම රිස්ක් එකක් තියෙන එකක් ඒකේ රිස්ක් එක වැඩි ඉතින් ඒකින්ද දැන් මේක ඇත්තටම පහුගිය අවුරුදු 20 ඇතුළත විතර ක්‍රමක්‍රමයෙන් දිනුවේ ව්‍යාපු එකක් ඒකට එච්චරම මේ එච්චරම මේ කියන්නේ එලිපිට ප්‍රචාරය කරපු දෙයක් නෙමෙයි මේ දැන් කුඩා චන්ද්‍රිකා හදන්න මේවා ඇත්තටම මිනිස්සු ඒ කාලේ කතා කරා නැනෝ සැටලයිට් කිව්වා කියුබ් සෙට් කිව්වා ස්මෝල් සෙට් කිව්වා මයික්‍රෝ සෙට් කිව්වා ඒ කියන්නේ ලොකු චන්ද්‍රිකා වෙනුවට පොඩි එකක් හදලා ඒකෙන්ම ඒ වැඩ කරන්න ඉතින් මේ දැන් අවුරුදු 20ක් විතර තිස්සේ මේ දිනු වෙච්ච එක දැන් සෑහෙන තරමකට ඇවිත්ලා තියෙනවා දැන් අපි මේකේ හදන එක બ્લોක් එකක් ගන්න එක બ્લોක් එකකට අපි කියන්නේ යුනිට් එකක් කියලා ඒකින් ද අපි සාමාන්‍යයෙන් කියන්නේ U එකක් කියලා U එකක් කියන්නේ 10 cm by 10 cm by 10 cm ඒ කියන්නේ සෙන්ටිමීටර් 10ක ඝන කියුබ් එකක් තමයි U එක ඝනකයක් තමයි සෙන්ටිමීටර් 10ක U එකක් කියන්නේ ඉතින් මේ U එකකින්ම චන්ද්‍රිකාවක් හදන්න අමාරුයි ඔය චන්ද්‍රිකාවට ශක්තිය ගන්න ඕන එතකොට සෝලර් පැනල් තියෙන්න ඕන එතකොට මේ චන්ද්‍රිකාව ගයිඩ් කරන්න ඕන ඊට පස්සේ මේ චන්ද්‍රිකාවේ යන දිශාව කන්ට්‍රෝල් කරන්න ඕන ඒකට ගයිරොස්කෝප් එකක් තියෙන්න ඕන ඊට පස්සේ මේ චන්ද්‍රිකාවේ රේඩියෝ තියෙන්න ඕන ඒකේ ගන්න ඩේටා අපිට එවන්න ඒ වගේම අපි කියන ඒවා අහලා මොනව හරි කරන්න ඊට පස්සේ ඒකේ කම්පියුටර් එකක් තියෙන්න ඕන ඔන් බෝඩ් ඒ එක එක ක්‍රියා කරන්න ඇක්ෂන් ගන්න
දැන් මේවා ඔක්කොම ඉතින් එක යූ එකෙන් කරන්න බෑ. ඊට පස්සේ මිනිස්සු හැදුවා 2U කියලා. ඊට පස්සේ 3U. දැන් ඒක සමස්තයකට ඇවිල්ලා තියෙනවා 6U. 6U කියන සැටලයිට් එකට. ඒ කියන්නේ ඒක සෙන්ටිමීටර් 10යි එක පැත්තකින්, අනිත් පැත්තෙන් සෙන්ටිමීටර් 60ක්, එහෙම නැත්නම් සෙන්ටිමීටර් 30යි, සෙන්ටිමීටර් 20යි. මේ ගණක 6ක්. ඒ ගානට තියෙන්න දැන් සෑහෙන දුරට ලෝකය ඩිවලොප් කරලා තියෙන්නේ මේ 6U ස්මෝල් සැට් කියන එක. ඉතින් ඒක දැන් ගොඩාක් අපි පාවිච්චි කරනවා මේ පෘථුවිය වටා තියෙන දේවල් හොයාගන්න. ඒ කියන්නේ දැන් අපි දැන් අපිට තියෙන ප්‍රශ්න තමයි කාලගුණය. කාලගුණය ගැන හොයන්න දැන් අපි අහසට දාලා තියෙනවා අවුරුදු 20කට කලින්, දැන් ඒකේ කාලේ ඉවර වෙගෙන යනවා එයාස් කියලා, ඇට්මොස්ෆරික් ඉන්ෆ්‍රාරෙඩ් සවුන්ඩ් කියලා. ඒක අවශ්‍ය අපිට කාලගුණය හොයාගන්න. ඒකෙන් තමයි අපි මෙෂර් කරන්නේ පොළවේ උෂ්ණත්වයේ එක කිලෝමීටර් එක ගානේ උඩට මේ කිලෝමීටරේ කොච්චර උෂ්ණත්වය, ඊළඟ එකේ කොහොමද, ඊළඟ එකේ කොහොමද, ඒක අපිට අවශ්‍ය වෙනවා කාලගුණය ප්‍රකාශ කරන්න. දැන් ඒ සැටලයිට් එක හදන්න ඩොලර් බිලියන එකක් විතර. දැන් ඒක වෙනුවට අපි දාන්න යනවා මේ 6U ස්මෝල් සැට්. ඒකක් හදන්න යන්නේ මිලියන 5ක් 6ක්. බිලියන එක කියන්නේ. ඒවා දානවා 30ක් 40ක්. එතකොට ඒවා 40ක් දානවා කියන්නකො. එතකොට ඒකට යන්නේ මිලියන 200ක් විතර. හැබැයි මේ මිලියන 200න් කරත හැකි ඉස්සර බිලියන් එකෙන් කරපු වැඩ. දැන් ඉස්සර බිලියන් එක ඇත්තටම අපි දැන් ඇඩ්ජස්ට් කරුවොත් එහෙම ඉන්ෆ්ලේෂන් එක දැන් බිලියන් 2ක් විතර වෙලා. දැන් බිලියන් 2 කරන වැඩේ ඒ වගේ 10න් එකකින් කරන්න. ඊට පස්සේ දැන් ලොකු චන්ද්‍රිකාවක් තනි එකක් තිබුණාම ඒක පෘථිවිය වටා කැරකිලා ඊට පස්සේ එන්න වෙලා යනවා. එතකොට අපිට පෘථිවිය කව කරන්න ගොඩක් කල් යනවා. දැන් පොඩියව 30ක් 40ක් තියෙනකොට හැම තිස්සෙම අපිට කව කරන්න පුළුවන්. දැන් මේ දැන් මේක තමයි දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක. ඉතින් මේක හින්දා මේ කාලගුණය විතර නෙමෙයි, දැන් අපි මේ ළඟදී දැන් එකක් පටන් ගන්න යනවා. දැන් ගොවියන්ට දැන් වතුර කොච්චර පාවිච්චි කරන්න ඕනේද කියලා මේ කෘෂිකර්මයට. දැන් ලෝකයේ ඇත්තටම තියෙන වතුර හරි අඩු වෙගෙන යන්නේ. ඒක අපිට ප්‍රශ්නයක්. වතුර අඩු වෙන්නේ නැහැ. අපි මිනිසා විසින් වතුර දූෂණය කරනවා. ඒ කියන්නේ වතුරට තෙල් දානවා, මේවා වාහන යනවා, ෆැක්ටරි වලින් ජරා වෙනවා. ඒකින්ද තියෙන පිරිසිදු වතුර අඩුයි. ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක් අපිට. එතකොට දැන් වතුරවල ගණන් වැඩි. දැන් හැමෝටම වතුර වලට ගෙවන්න ඕනේ නේ සල්ලි. වතුර ගාන වැඩි, මොකද වතුර අඩු හිඳ පිරිසිදු වතුර. වතුර පිරිසිදු කරන්න ජරා වෙච්ච ඒකට සල්ලි යනවා ගොඩක්. එතකොට දැන් මේක අපිට වැඩි ලොකු ප්‍රශ්නයක් ගොවියන්ට. දැන් අක්කර 10 ගණන් තියෙන ගොවියෝ ඉන්නවනේ ලංකාවේ වගේ ගොඩක් තැන්වල, ලෝකේ වහින්නේ නැහැ. එතකොට වතුර සල්ලි වලට ගන්න ඕනේ. දැන් මේ වගේ තැනක දවසකට වතුර වලට යන සල්ලි ඩොලර් ලක්ෂයක් විතර. දවසක් වතුර නදා හිටියොත් ඩොලර් ලක්ෂයක් බේරෙනවා. එතකොට මේ ගොවියෝ කරන්නේ ඒගොල්ලන්ට වතුර කන්ට්‍රෝල් කරන්න ඕනේ. දැන් අපිට විශ්වයේ ඉඳලා බලත හැකි ගස් වලට කොච්චර වතුර ඕනේද කියලා. වතුර ඕනේ නැත්නම් අපි වතුර කියනවා අද දාන්න එපයි කියලා. හැබැයි උඩ ඉඳලා තමයි අපි බලන්නේ. ඒක අදොරක්ත කිරුනේ. බලලා අපිට කියද හැකි. හැබැයි ඒ වගේම වතුර වැඩියෙන් නොදා හිටියොත් ඒක තත්වයක් එනවා. ඊට පස්සේ කොච්චර වතුර දැම්මත් වැඩක් නැහැ, පැලේ මැරලා යනවා. ඒක අපිට හොයාගන්න පුළුවන් එක ක්‍රමයකට විශ්වයේ ඉඳලා. ඉතින් දැන් මේ වගේ වෙන් අපිට කියන්න පුළුවන් අද වතුර දාන්න එපා, තව දවස් දෙකක් දාන්න එපා, ඊළඟ දවසේ දාන්න කියලා අපිට කියන්න පුළුවන්. එතකොට වතුර වලට යන වියදම් අඩු වෙනවා. ඉතින් අපේ ප්‍රශ්න වලට විද්‍යාත්මක මේ උත්තරයක්. හොඳ උත්තරයක්. දැන් හෙට උදේ ගෙදර මල් ගස් වලට වතුර දානවද නැද්ද කියලා තීන්දුව කරන්න වගේ දේවල් වලට මේ පිළිතුර එච්චර සාධාරණ දෙයක් නෑ. නමුත් මහා පරිමාණයෙන් කෘෂිකාර්මික ආර්ථිකයක් රඳාපවතින රටවලට, තමන්ගේ අස්වැන්න පළදාව මත රටේ ආර්ථිකය, ජාතික ආර්ථිකයේ රඳාපවතින රටවලට මේක මහා අස්වැසිල්ලක්. දවසකට ඉතුරු වෙන මුදල ඒවා සකසුරුමින් පරිහරණය කරන, කළමනාකරණය කරගන්න විද්‍යාත්මක තල්ලුවක් අත්වලක් ලැබෙනවා. ඒක තමයි අපි කියන්නේ අපේ ප්‍රශ්නවලට විද්‍යාත්මක පිළිතුරු. ඔව් ආචාර්ය. දැන් මේක මං ඇත්තටම කෘෂිකර්මය ගැන දන්නේ නැහැ. මට ඒ ගැන කියන්න එහෙම තේරුවක් නැහැ. ඒත් මගේ කෘෂිකර්මය ගැන යාළුවෙක් කිව්වේ දැන් අපි ඉස්සරම වී හරි ධාන්‍ය බුසලක් වගා කෙරුවොත්
බුසලකට බුසල් 22යිලු එන්නේ 1950 60 වගේ. දැන් තියෙනවා මේ ජෙනටික් ඉන්ජිනියරින් කියලා. ඒ කියන්නේ ගහේ තියෙන DNA එක අරගෙන ඒක මැනිපියුලේට් කරලා ජාන තාක්ෂණය බොහොම ඉස්සෝති. ජාන තාක්ෂණය කරලා හදනවා වැඩි වතුර අඩුවෙන් අරගෙන වැඩිපුර ඵලදායව දෙන්න පුළුවන් ධාන්‍ය జాති. ඒක හින්දා දැන් ධාන්‍ය බුසලක් වැපිරුවොත් බුසල් 220ක් එනවා. ඒක තමයි දැන් ගාන. හැබැයි ඒගොල්ලෝ කියන්නේ දැන් ඒ වගේ එකක් තිබුණ නැත්තම් ලෝකේ ගොඩාක් රටවල් වල මිනිස්සු කෑම නැතුව වද විඳිනවා, එක්ක නැති වෙලා යනවා. ඉංග්‍රීසියෙන් සමහර අය මේ විරුද්ධයි නේද? ඔව්, සමහර අය විරුද්ධයි. යුරෝපෙ හැම ගොඩක් ගන්න නැතුව ඉන්නවා. හැබැයි ඒගොල්ලෝ කියන්නේ ජාන තාක්ෂණයේ අද නැති කරුවොත් එහෙම බුසල් 221 22 කරුවොත් එහෙම ලෝකේ ගොඩාක් රටවල් වල තත්ත්වේ මොකද්ද කියලා හොයාගන්න පුළුවන් කියලා. ඒක ඔහෙම වුණොත්, ඒ කියන්නේ දැන් ලෝකේ ඉස්සර වගේ නෙමෙයි 1950 මන් දන්නේ ලෝකේ කොච්චර ඉන්දද්ද කියලා. මේ දෙවනි ලෝක සංග්‍රාමයෙන් පස්සේ බිලියන 1ක් මිනිසුන්, බිලියන 2ක්, අද බිලියන 7ක්. මේ වගේ 7 ගුණයක් හැම අවශ්‍යයි. ඉතින් දැන් විසල් 22ක 220 කරේ නැත්තම් මිනිසුන් කන්න නැතිද? මිනිසුන් කන්න නැති වෙනවා. එතකොට වෙනම ප්‍රශ්නයක් ඒක ඊළඟට මුළු ලෝකෙටම. ඉතින් දැන් ඒක කළා තියෙන්නේ. දැන් ඒක වතුර ප්‍රශ්නයක්. දැන් මේ ලෝකේ පාවිච්චි කරන්න තියෙන පිරිසිදු වතුර හරි අඩුයි. ඒ කියන්නේ ගොඩාක් හේතුන් නිසා 1000ක් ඒවා කියන්න පුළුවන් කොහොමද වෙන්නේ කියලා. හැබැයි ඉතින් හැමෝම පිළිගත්ත දෙයක් පිරිසිදු වතුර අඩුයි දැන්. දැන් පිරිසිදු වතුර අපිට ජීවත් වෙන්න පිරිසිදු වතුර ඕනේ, නැත්නම් අපි ලෙඩ හැදෙනවානේ. ඔව්, මෙහෙ නැත්තම් ඔය වෙන කොහෙන් හරි ග්‍රහලෝකයෙන්වත් වතුර සම්පාදනය කරගන්න ජල සම්පාදන ව්‍යාපෘතියක් වගේ පටන් ගැනීමේ විද්‍යාත්මක පිළිතුරක් ඉදිරි ලෝකයේ එයිද කියලා හිතෙනවා. දැන් සමහර පර්යේෂණ වලින් අනාවරණ අලුත්ම කරුණු අනුව නේද? ඔව්, ඉතින් අපිට වතුර ආවෙත් කඩාවැටෙන උල්කාපාත වලින්. ඉතින් මේ අපිට ඉතින් උල්කාපාත වලින් අලුතෙන් වතුර ගෙනහැලා කරන්න ඒකට යන වියදම හරි වැඩි. ඒක කරන්න අමාරුයි. හැබැයි ඒ කියනවනේ මට මතක් වුණේ. ඉතින් අපි දැන් මේ දවස්වල කල්පනා කරනවා, දැන් ගොඩක් ඇමරිකාවේ උනන්දුවක් තියෙනවා අඟහරු තරණයට මිනිසුන් සහිත තරණයක් කරන්නයි කියලා. අඟහරු මේ ලෝකයේ මිනිසුන් සහිත, ඒ මිනිසුන් සහිත තරණයක් කරනවා නම් අපිට තියෙන ලොකුම අමාරු වැඩේ තමයි මිනිසුන්ට අවශ්‍ය කරන ලොකුම දෙයක් තමයි වතුර. අනිත් හැමදේම බර අඩු කරලා ගෙනියන එකේ බර අඩු කරනවා කියන්නේ වතුර අඩු කරනවා. කෑමේ බර අඩු කරනවා, වතුර ටික අයින් කරලා. හැබැයි ඉතින් වතුර නැතුව අපිට ජීවත් වෙන්න බැන්නේ. ඉස්සෙල්ලම ඕනේ එයා, වාතය, ඊට පස්සේ ඔක්සිජන්, ඊට පස්සේ වතුර ඕනේ. ඉතින් වතුර ගෙනියන එක තමයි වතුර අඩු මේ කම්ප්‍රෙස් කරන්න බැන්නේ. වතුර ඒ ගානමයි හරි බරයි. වතුර කැලුමක් කිය රත්තල් 10ක් නේද? ඉතින් වතුර කැලුම් කොච්චර ඕනේද? 4 දෙනෙක් විතර අරින්න මේ හියුමන් මිෂන් එකකට. ඉතින් අඟහරුවකට යන්නත් මාස 8ක් විතර යනවා. එනකොට තව දුර වැඩි, මාස 10ක් 12ක් යයි. කොච්චර වතුර? ඉතින් වතුර ගෙනියන්න කලින් අපේ ඉස්සර අදාස තිබුණා කලින් ගෙනහිල්ලා මේ ඉරවට යන කක්ෂවල දාන්න. ඉතින් ඊට වැඩිය අපිට හිතෙනවා අය මේ ලාභයි කියලා එන උල්කාපාත වලට පොඩි යානා බස්සල ඒකේ එන කක්ෂය වෙනස් කරලා ඉරවට යන කක්ෂයකට දාන්න. මොකද උල්කාපාත කියන්නේ මේ වල්ගතරු. වල්ගතරු වල සෑහෙන වතුර තියෙන හින්දා. ඉතින් දැන්ට ඒක අදහසක් විතරයි. මේ දැන්ටත් මම ඉතින් ලංකාවේ වතුර බෝතලයක් මිල වැඩි තැඹිලි ගෙඩියකට වැඩි. ඇත්තද? ඔව්. සමහර විට තෙල් වලට වඩා වතුර ගණන් අවස්ථා රටවල් තියෙනවා ලෝකේ. කියන්නේ ඛනිජ තෙල් වලට වඩා වතුර ලීටරයක ලිටරේකට වඩා. දැන් අපි ඔය අපේ ප්‍රශ්න වලට විද්‍යාත්මක පිළිතුරු කියලා මාතෘකා යොදාගෙන තියෙනවා. ඉතින් හරි වැදගත්. ඔබතුමා කිව්වා ජනගහණය වැඩි වෙනවා, අනාගත ලෝකේන සංකීර්ණ ප්‍රශ්නත් එක්ක මෙහෙම පිළිතුරු හොයාගන්න වෙනවා. හැබැයි සමහර පිළිතුරු, සමහර උත්තර කියන්නේ ප්‍රශ්නයක් තමයි. ඒ කියන්නේ ඒ උත්තරේම ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඒ හින්දා අර විද්‍යාත්මක පිළිතුරු වලදීත් හරි පරිස්සම් වෙන්න ඕනේ. සමහර විසඳ ගන්න බැරි ප්‍රශ්න මාලාවක් ඉතුරු කරලා
සමහරටේ පිළිතුර ලැබෙන්නේ සහනයක් ඉඳ බාර ගන්නවා හැබැයි මහා විනාශයක පෙරනිමිත්තක් බවටත් ඒකපත් වෙනවා. ඉතින් අපිට කතා බහ කරන්න බොහෝ දේවල් තියෙනවා. මහාචාර්ය චන්දන ජයරත්න සූරි මෙනෝසට් ගැන කතා කරානේ. දැන් අපි මේ ලංකාව පොඩ පස්සෙම නෙමෙයි ඉන්නේ. ලබන අවුරුද්දේ අපි නැනෝසැට් එකක් සැටලයිට් එකක් ලොන්ච් කරන්න බලාපොරොත්තු වෙන 400 ලක් ආයතන හරහා මේ පෙන්නලා තියෙන එක පින්තූරේ. එතකොට දැන් මේවා අපේ රුසියාවයි ජපානයක එකක් යවනවා එකතු වෙලා. ඊළඟට රුසියාවත් එක්ක 2020 තව දෙකක් යවනවා. එහෙම තමයි දැන් ප්ලෑන් එක තියෙන්නේ. ඇතුලේ තියෙන ඉලෙක්ට්‍රොනික සර්කිට් එක මේ අපේ අය ගිහිල්ලා පුහුණු වෙන අවස්ථාවක්. මොකද මේවා මේ අපි හිතන තරම්ම සරල නැති වුණාට අමාරුත් නෑ. දැන් මගේ ශිෂ්‍යෙක් අපේ විශ්වවිද්‍යාලේ හදලා තියෙනවා ඒකේ මොඩියුල් එක. මේ සයිස් විතර පෙට්ටියක්. එතකොට එක එක සයිස් වල ගන්න පුළුවන්. ඉතින් මේ තමයි අර කතා කරපු නෙනෝ සැට් කියලා කියන්නේ. ඉතින් අපි අනාගතයේදී මේකේ වැඩේ තියෙන්නේ මේවා අර ගොඩාක් ඉහළ කක්ෂයක තියන්න නිසා සාමාන්‍යයෙන් මාස 5න් එහාට පොඩි ආයුෂ කාලය අඩුයි. දැන් අපි හිතමු භූ ස්ථාවර කක්ෂය වගේ එක තියෙනකොට අවුරුදු 20 වගේ ගොඩක් ඈත තියෙනවා තියෙනවා. නමුත් දැන් අපි මේ යවන්න හදන ඒවා සාමාන්‍යයෙන් එච්චර මේ කලක් තියෙන්නේ නැහැ. නමුත් අපිට මිල හුඟක් අඩුයි. ඒ නිසා නිතර යවන්න පුළුවන්. ඉතින් මේවා කාලගුණීය තත්ත්ව බලන්න. ඒ වගේම විශේෂයෙන්ම අපි දැන් තව මේ ව්‍යාපෘති කරනවා. ඔය අර කිව්ව වගේ මේ දැන් වියලි කලාපයේ තියෙන ඩ්‍රවුට් මොනිටරින් කියලා කියන්නේ ඒ වියලිපත් ගතිය ගන්න. එතකොට UAVs උනුත් පාවිච්චි කරනවා. එතකොට දැන් මේ ව්‍යාපෘති බලන්නේ ගොඩක් ඒ වගේ පැත්තගෙන තමයි. ඒ වගේම අපිට පුළුවන්කම තියෙනවා VSN වගේ ඒවා එහෙම. දැන් කල්තියා කියන්නේ මෙච්චර රටින් ගෙන්නන්න ඕන නැත්නම් මෙච්චර මිලයයි හාල්වල බජට් එක හදනකොට කියන්න පුළුවන් කෑම කොච්චර ඕන වෙනවද කියලා ලංකාවට මේ ටෙක් තාක්ෂණයෙන් දැනටමත් ඒ වගේ ඇනලයිසිස් කරගෙන යනවා. එතකොට තියෙන පොල් V මේවා උඩින් ඉඳලා බලලා ඇනලයිස් කරලා කියන්න පුළුවන්. එතකොට දැන් මේ විදිහට මේ තාක්ෂණය අපි කරගෙන යනවා. ඊළඟට අපි මේ වැඩි එළියට තාම දෙන්නේ නැහැ. මොකද එකවරක් අපි සැලසුම් කළා මීට වැඩිය හොඳ තාක්ෂණයක් අපි සුරේ යුනිවර්සිටි එකත් එක්ක අස්සම් කළ ඇග්‍රීමෙන්ටුත්. ඒකේ හැටියට අපි අර රුසියාවේ සීතල යුද්ධ කාලේ පාවිච්චි කරපු මිසයිල් යාන මිසයිල ඒ මිසයිල් දැන් අයින් කරලා තියෙන්නේ. අර නියස්ටික ගැල් අයින් කරලා මේ යුද්ධ ඉවරයිනේ දැන් සීතල යුද්ධේ. එතකොට ඒවා පාවිච්චි කරන අපිට මේ අපේ සැටලයිට් එක ඒකේ නිහත්තික අර බෝම්බේ තීචිත නැයි කරලා එහෙම මිසයිල් තියෙන ඒ උඩට යවන්න. ඉතින් ඒ සැලසුමේ හැටියට එකක් අපි යවන්න උන්නා කිලෝමීටර් 750 කියලාද. දෙවෙනි එක යවන්න උන්නා කිලෝමීටර් 22500 මිසල් 36000 කියලාට භූ ස්ථාවර කක්ෂයක අපි ක්ලාක් ගේ නමින් නම් කරන්නත් උන්නා. නමුත් විවිධ මේවා කියන එක එච්චර හරිත් නෑ. විවිධ බලපෑම් ආවා. සමහර වෙලාවට මේවා අසල්ලාසි රටවලින් එන්නත් පුළුවන්. ඉතින් අපි දැන් මේ මම හිතන්නේ සමහර වෙලාවට පළවෙනි වතාවට මේ අපි මෙහෙමයක් කරනවා කියලා මේ නෙනෝ සැට් ගැන කිව්වේ. මොකද ගොඩක් මාධ්‍ය වලින් ආවට අපි දෙන්නේ නෑ එළියට. ඒක මොකද ඒක හරි ගියාපම කියන්න. නමුත් අපි දැන් කරගෙන යනවා මේ විශාල කණ්ඩායමක් පුහුණු කරගෙන යනවා මේ දැන් තාත සික්‍රක් ආයතනේ. මේ විදිහට මේ අපිට පුළුවන්කම ලැබෙනවා. මේ මේවත් අපි කරනවා. ඒ අතරතුර දැන් ඔය කරන තව කටයුතු තමයි දැන් මේ පෙන්ලා තියෙන්නේ මේ දැන්ට මේ චන්ද්‍රිකා අපි මීරිගමන ඉස්සර තිබුණේ පණිවිඩුම් මාරුට. දැන් මීරිගම චන්ද්‍රිකා පණිවිඩුම් කාර්මස්ථානේ නැහැ. එතකොට ඒ වෙනුවට දැන් අලුත්යක් විශේෂ එකක් හදාගෙන යනවා. විශාල එකක් අක්කර 15 විතර මේ ප්‍රදේශයක මේක පිටිපන හදන්න අපි සැලසුම් කළේ මේ මෙන්න මේ ප්‍රදේශයේ. එතකොට දැන් ඒක චීන ආධාරය යටතේ. එතකොට දැන් මේ කියන්නේ එක සැටලයිට් හබ් එකක් ඉන්ෆර්මේෂන් මේ පැත්තට අරගෙන එළියට දෙන එකක්. ඒක අපිට විතරක් අයිති කරන්නේ මේ අපිට උදව් අපි තමයි ඒක හොස්ට් කරන්නේ. එතකොට ඔය විදිහට අපි මේ තාක්ෂණයේ අතින් උත් අපි ටිකක් ඉදිරියට යනවා.
මේ තියෙන මේ drought monitoring programs ඒ විදිහට මේ අර මේ මිනිසුන් රහිත ප්‍රියාසර කරන යානාවලිනුත් අපිට මේ සැටලයිට් චන්ද්‍රිකා නැතුව ගන්න පුළුවන් VSN ආදී පිළිබඳ තොරතුරු. දැන් මේ වගේ මේ වැඩපිළිවෙලක් අපේ මේ දැන්ට තියෙනවා. එතකොට ඊට අමතරව මේ දැන් මං කියන්නේ දැන් අපි මේ මේක කොහොමද පාවිච්චි වෙන්නේ කියලා අපේ දැනුම මේ ජනතාවට ප්‍රයෝජනවත් වෙන විදිහට. එතකොට දැන් තව දැන් මොබයිල්ස් ඇප්ස් උත් හදලා තිනවා මේ ඒවා. හැබැයි ගොවියෝ අපේ පාවිච්චි කරන්නේ නැහැ. මොකද කියනවනම් දැන් මේ දැන් හැම කෙනාම අපි හිතමු කැරට් වවනවා කියලා නූරෙලි කැරට් වවන කෙනා කියන්නේ මම කැරට් වවනවා කියලා. එතකොට ඒ අර ඇප් එක පාවිච්චි කරලා බලන්න පුළුවන් දැන් කැරට් මෙන්න මෙච්චර කට්ටියක් වවනවා. ඒ නිසා මං ආයි කැරට් ටිකට වඩා නැහැ, මම ලූණ හිටවන්න ඕනේ කියලා. එතකොට ඒකට චන්ද්‍රගත තාක්ෂණය අවශ්‍ය වෙන්නේම නැහැ. ඒ පැත්තෙන් දැන් මේ වගේ තාක්ෂණය භාවිතා කිරීම ලංකාවේ පොඩ්ඩක් අඩුයි අපේ මේ වයසක පරම්පරාවේ. ඔය අතරතුර තරුණ පරම්පරාව ඒකේ අනිත් පැත්තට ගිහිලා කියලා හිත කියන්නත් පුළුවන්. මොකද ඒ තරමටම මේ තාක්ෂණයට බැහැ වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අනාගතයේදී අපිට යයි මම ගැටලුත් මතුවෙනවා. මේ ඒක අපි පස්සේ කතා කරමු. මොකද රැකියාවල අද තියෙන රැකියාවලින් 60%ක් නැතුව යනවා. තව අවුරුදු 10ක් 15ක් වැඩි මුණත් 20 යනකොට 60%කට රස්සා නැතුව යන බස් එනවනම් දැන් මම පෙන්වන්න මේ බස් එලවන එලවන අය උදාහරණ වශයෙන් අපි හිතමු රියදුරු තනතුරු. දැන් මේ රියදුරු තනතුරු ගත්තොත් එහෙම එතෙන්දි මේ රියදුරු තනතුරු වලට එහෙම ප්‍රශ්න එන්න පුළුවන්. මොකද කියන ඒක අනිවාර්යෙන් වෙනවා. මොකද කියනනම් මේ දැන් දැනටම පටන් අරන් තියෙන ගොඩක් රටවල ඔය බලන්නකෝ මේ තියෙන්නේ මේ ස්වීඩන් වල ස්ටොක්හෝම් වල තියෙන තත්ත්වයක්. මේ බස් ඔක්කොම නිවන් ඩ්‍රයිවර්ස්ලා නැහැ, ටිකට් කරන කොන්දොස්තරලා නැහැ. මිනිස්සු යනවා නගිනවා මේ මෙහි වගේ කියන්නේ හොරෙන් යන්න බෑ මේ මෑ. ඒ කියන්නේ මේ යන්නෙත් නැහැ කවුරුත්. දැන් මේ තව දැන් අද අපේ රට ගත්තොත් ත්‍රිවිල වලින් ගොඩක් විශාල ජනතාවක් මේ මුදල් ආදායම ලබා ගන්න රැකියාව කරන්නේ ඒවෙන්. දැන් මේවා නිකන් යන්න පටන් ගත්තොත් දැන් ඒක තමයි වෙන්නේ අනාගතයේදී. මේ මේ එතකොට ඒ අයට කෝ රැකියා. දැන් මේවා ගැන අපි ගොඩක් හිතන්න වෙනවා. ඉතින් ඒ හිතන නිසා අපි දැන් අපේ අධ්‍යාපන ප්‍රතිපත්තියත් වෙනස් කරගෙන යනවා. දැන් මේ දවස්වල අපි ගොඩක් සාකච්ඡා කළා අපි ශ්‍රී ලංකා විද්‍යාභ්‍යාස සංගමිනුත් STEM education තමයි අද ලෝකේ ප්‍රචලිත වෙලා තියෙන්නේ ගොඩක්. ඒ කියන්නේ දැන් මේක බැලුවේ දැන් ඇමරිකාවේදීම ආව දෙයක් මේක 80 දශකයේ. මේ මොකද කියනනම් දැන් එහෙ තාක්ෂණික වැඩ ශිල්පවලට මිනිස්සු අඩු වුණා. ඒපර අධ්‍යාපනය වෙනස් කරලා තියෙනවා. දැන් එකතු කරලා දැන් සයන්ස් උගන්වනකොට දැන් විද්‍යාව උගන්වනකොට විද්‍යාපතර නම්බර කරගෙන යනවා කට්ටිය. අපේ එක ප්‍රති ප්‍රශ්නයක් තියෙන්නේ අපේ විද්‍යාව කරන කට්ටිය 30 40ක් විතර ඉන්නේ. අනිත් විද්‍යා නොවන විෂයන් අපි හිතමු කලා ආදී අධිත්‍යයන් කොමර්ස් ආදී ඒවා කරන කට්ටිය වැඩි. එතකොට දැන් මේ ඉන්න විද්‍යා කරන කට්ටියට උනත් අර යමක් දැන් සමහර අය කියනවා මේ බල්බයක් අය කරගන්න බෑ කියලා. මේ උපාධියේ මේ ප්‍රථම පන්තියක් තිබුණා නේද සමහර අයට ට්‍රිප් එකක් හදාගන්න. දැන් මේවා නිකමටම කියන ඒවා නෙමෙයි, සමහර අයට ප්‍රායෝගික දැනීම නැති හොඳට පුළුවන් වුණාට. ඉතින් මේ අධ්‍යාපන ක්‍රමවේදය දැන් ඉඳලා අපිට වෙනස් කරන්න වෙලා තියෙනවා. මොකද කියනවනම් අනාගතයේදී අර විරැකියාව මේ අලුත් තාක්ෂණය එම නිසා රැකියා නැති වෙන එක වලක්වන්න දැන් ඉඳලා සැලසුම් කළේ නැත්නම් අද විශාල පිරිසකට මෙහි ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. මේවා චීනය වගේ අනිත් රටවල් ඔක්කොම දැන් සැලසුම් කරගෙන යනවා. ඒගොල්ලන් කතා කරන්නේම මේ රූපවාහිනී වැඩසටහන් වලදී කොහොමද අපි කියා හදන්නේ 20:20දී 20:30දී. මොකද මේ අලුත් තාක්ෂණය නිසා ගොඩ ප්‍රදේශයකට අර මං කිව්වා වගේ රැකියා අඩු වෙනවා. දැන් ඒ නිසා අපි STEM education කියන එක science technology engineering and mathematics කියන මේ හතර එකට එකතු කරලා කරන උගන්න ක්‍රමවේදයක්. දැන් අපි හිතමු විද්‍යා පාඩමක් ගැන කියන අපි හිතමු උදාහරණයක් වශයෙන් මේ ভাইබ්‍රේෂන් දොලනිය ගැන කියලා. දැන් ඒකේ තියෙන මූලධර්මයි විද්‍යාවයි ඉගෙන ගන්න එකට අමතරව ඉතින් එහාට සයන්ස් නේක. ඔකට විද්‍යාත් මේ මැතමැටික්ස් පැත්ත, ගණිතය පැත්ත, ඒකෙන් යමක් හදන එකතු කරනට අමතරව ටෙක්නොලොජි ඉංජිනියරින් කියලා කියන්නේ හිතන්න පුරුදු කරලා අලුත් දේවල් නිර්මාණය කරන්න සහ හදන්න. එතකොට දැන් අපි හිතමු ඕ ලෙවල් වලින් එළියට යන ළමයෙකුට උනත්
පුළුවන්කම ලැබෙනවා තමන් ව්‍යවසායක පැත්තට ගිහිලා ව්‍යාපාරික හෝ එහෙම නැත්නම් මිඩ්ල් ඉස්ට් වලට ගියොත් එහෙදිත් වැඩ කරන්න පුළුවන් තත්ත්වයට අපි හදනවා. දැන් මේ අධ්‍යාපන ප්‍රතිපත්තිය හදන්න කාලය ඇදිලා තියෙනවා. ඉතින් අපි ඒවට ලොකු උත්සාහයක් දැන්ට ගුරු මහත්මීන්ව මේ පුහුණු කරගෙන යනවා. අධ්‍යාපන අමාත්‍යාංශයත් විශ්වවිද්‍යාල තාක්ෂණ අමාත්‍යාංශයත් එකතුව විද්‍යාභ්‍යවර්ධන සංගමය විසින්, ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැන් ඉදිරියේදීත් මම හිතන්නේ මේ 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 ප්‍රතිපත්ති ගැන ලොකු දැනුවත් කිරීමක් කරගෙන යයි. මොකද අපි එහෙම නොකළොත් අපේ 60%කට මේ දැන් කරන රැකියා නැතුව කියලා ලොකු ප්‍රශ්නයක් දේශපාලඥයන්ටත් මුහුණ දෙන්න වෙනවා රැකියා විරහිත කට්ටිය කෑ ගහනකොට. ඉතින් ඒ නිසා මෙන්න මේවා ගැනයි අපි දැන් අනාගතය හිතන්න ඕනේ. STEM STEM කියන අකුරු හතර වෙනකොට ඔකට ඒ අකුරකුත් දාමු කියලා යෝජනාවක් තියෙනවා. STEM STEM ඒ කියන්නේ arts arts ඇත්තටම ඉතින් art එකක් තියෙනවනේ විද්‍යාවේ තියෙන කලාව. ඇත්තටම විදුලි බල්බේ නිර්මාණය එකේ තියෙන කලාව දැන් ගුවන් විදුලි යන්ත්‍රයේ නිර්මාණය කළ එක හරි කලාත්මක නිර්මාණයක් නේ. දැන් වාහනයක් ගත්තාම බලන්න කාර් එකක් ගත්තාම දැන් මතකද අපි ගියා හසන්ත ලොස් ඇන්ජලීස් ආපෙලා මම එක්ක ගියා නෙදකට් මියුසියම් කියලා කාර් මියුසියම් එකකට. ඔව් බලන්නකෝ ඒගොල්ලෝ මම මේ ළඟදි එක්කෙනෙක් අරගෙන ගියා මගේ ඉන්දියන් යාළුවෙක් ඕස්ට්‍රේලියාවේ ඉන්න. ඉතින් කාර් ඇත්තටම දැන් 1910 විතර වගේ ඒ කාලේ ඉඳලා දැන්ට අවුරුදු 100කටත් වැඩි කාර් තියෙනවා. ඒ කාලේ කාර් අරගෙන අරගෙන වැළුවාම කාර් ඇවිල්ලා එක්තරා විදිහක ආට් එකක් අපි වාහනේ යන්න ගන්නවා අපේ ගමනාගමනයට ගන්න. හැබැයි ඉතින් ගමනාගමනයක ගත්තා වගේ ඔක පෙට්ටිය වගේ හරි ගස්සන්නේ නැහැ නේ. ඒක ලස්සනට වැඩ දාලා දැන් ඒකේ බලන් ගියාම දැන් අවුරුදු 100ක් 110ක් ගියාම අපිට හිතනවා ඒ කාලේ කාර් නිර්මාණය කරේ කොහොමද? ඒකේ බොඩි එක ඇවිල්ලා ආටිස්ටික් වැලියු එකක් තියෙනවා, කලාවක් ඒක. ඊට පස්සේ ඒක කොහොමද 30-40 ගණන් වලින් ඇවිල්ලා ඊට පස්සේ 60 ගණන් වෙනකොට තනිකරම ඒක වෙනස් වුණා. 60 ගණන් වල එන කාර්යන් නිකන් නැව් වගේ අමුතු ෂේප් එකක්. දැන් ඊට පස්සේ ඒ කලාව ඉවරලා 70-80 ගණන් වෙනකොට වෙන විදිහක්. දැන් ඇවිල්ලා ඊටත් වැඩිය වෙනස්. ඉතින් ගුවන් යාන අභ්‍යවකාශ යාන ගත්තත් කලාත්මක නිර්මාණ හැමදේම කියන්නේ කලාව කියන එක ඇත්තටම මේක ඉතින් වෙනම සබ්ජෙක්ට් එකක්. මට එහෙම ක්‍රෙඩිබිලිටි එකක් තියෙන එකනේ නෙමෙයි ඒක නະ කතා කරන්න. දැන් අපි ගත්තාම අපි මිනිසුන් කියන්නේ අපි හෝමෝ සේපියන්ලානේ. දැන් හෝමෝ සේපියන් කියන්නේ හෝමෝ කියන්නේ ලැටින් වලින් මේ මිනිසා කියන එක, මෑන් කියන එක. එතකොට මේ සේපියන් කියන්නේ දියුණු, මේ දියුණු මිනිහා කියන එක තමයි හෝමෝ සේපියන් කියන්නේ. දැන් අපි හිස්ට්‍රි එක බලාගෙන ගියාම සාමාන්‍යයෙන් අපි ට්‍රැක් කරන්න පුළුවන් මේ හෝමෝ සේපියන්ලා කියන්නේ අප්‍රිකාවේ ඊස්ට් එකේ අවුරුදු 1.25 million විතර ඉස්සෙල්ලා හිටපු කට්ටියනේ. ඉඳලා ඒ කට්ටිය තමයි අනිත් පැත්තේ ගිහිල්ලා ඊට ඉස්සෙල්ලා හිටපු, ඒ කියන්නේ ඒ කාලේ තව හෝමෝ ෆැමිලිස් ඉඳලා තියෙනවා, හෝමෝ නියන්ඩර්තල්, හෝමෝ ඉරෙක්ටස්. ඒ කට්ටිය කොහොම හරි නැති වෙලා ගිහිල්ලා අපි හරියටම දන්නේ නැහැ හෝමෝ සේපියන්ලා ඒ කට්ටිය නැති කරාද, විනාශ කරලා දැම්මද, නැත්නම් ඒ කට්ටිය නිකම්ම නැති වුණාද, නැචරල් සිලෙක්ෂන් කියලා හිකුත් තියෙනවානේ. එහෙම නැති වුණාද අපි දන්නේ නැහැ. හැබැයි දැන් මිනිහා එහෙම ඇවිල්ලා අපි ඒ කාලේ අපිට එච්චර අනිත් සත්තු අතර වෙනම විශේෂ තැනක් තිබිලා නැහැ. අපි ෆුඩ් චේන් එකේ නිකන් මැද හරිය හිටපු කට්ටිය. ඊට පස්සේ අවුරුදු 70කට විතර ඉස්සෙල්ලා තමයි මේ මිනිස්සුන්ට ඇවිල්ලා තියෙන්නේ කොග්නිටිව් රෙවොලූෂන් කියන එක. ඒ කියන්නේ අපේ බ්‍රේන් එක ඇවිල්ලා තියෙනවා මේ ලොජික් අරව මේවා. ඒ කියන්නේ දැන් මේක මෙහෙම කරොත් මෙහෙම වෙනවා, තර්කණය. ඔව්, ඒකෙන් තමයි අපේ පළවෙනි දියුණුව ඇවිල්ලා තියෙන්නේ. ඒකෙන් තමයි මිනිස්සු හදන් දැන්ට හොයාගෙන තියෙන්නේ ආර්ට් එක හොයන් තියෙන්නේ අවුරුදු 32000කට ඉස්සෙල්ලා ප්‍රංශයේ තිබුණ කේව් එක. මිනිස්සු ඒ කාලේ අවුරුදු 70000කට විතර ඉස්සෙල්ලා අපේ ඒ කොග්නිටිව් රෙවොලූෂන් එකේ හින්දා මේ මොළේ දියුණු වෙලා අපි ආර්ට්ස් වගේව හදන්න අරගෙන තියෙනවා, එක එක නිර්මාණ කරන්න. ඒව තමයි ඉතින් කල්චර් එක කියන්නේ, ස්ටඩි ඔෆ් කල්චර් ඉස් හිස්ටරි. මේ ඉතින් ඉට්ස් හරි මේ ආසයෙක් ගැන මේ ෆැසිනේටිං ස්ටෝරි අපේ. දැන් මේ චන්දන ජයරත්න මහත්තයා කිව්වා වගේ මේ
අපි ඉතින් මිනිසා ඇත්තටම හෝමෝ සේපියන්ගේ මොළේ ගත්තාම අපි ඉතින් රාතල් 150ක විතර බර මිනිස්සෙක් ගත්තොත් එයාගේ දැන් අපි ඉස්සර මේ කියන්නේ අවුරුදු 70,000කට විතර ඉස්සෙල්ලා නම් මම හිතන්නේ මිනිසුන්ගේ තිබිලා තියෙන්නේ කියුබික් ඉන්චස් 36ක් විතර බ්‍රේන් එක. දැන් ගත්තාම බ්‍රේන් එක කියුබික් ඉන්චස් 75 85ක් අතරේ. හැබැයි රාත්තල් 150ක සතෙක් ගත්තොත් කියුබික් ඉන්චස් මම හිතන්නේ 12ක් විතර බ්‍රේන් එක ඇවරේජ් දළ වශයෙන්. ඉතින් අපේ විශාල බ්‍රේන් එකක් තියෙනවා. ඉතින් ඒකෙන් හින්දා ඒකට ඒ වගේ මේ එනර්ජිත් යනවා ගොඩක්. ඇඟේ යන එනර්ජි වලින් 125ක් අපි නිකන් ඉන්න වෙලාවට යන්නේ බ්‍රේන් එකට. අපි හිතනකොට ඊටත් වැඩි. ඉතින් මිනිසුන් හිතන්න ගන්නවා. දැන් මිනිස්සු හිතලා හිතලා තමයි දැන් ඔක්කොම රොබෝටික්ස් දැන් ෆැක්ටරි වල චන්දන ජයරත්න මහත්තයා කිව්වා වගේ ඉස්සර කාර් හැදුවේ ඔක්කොම මිනිස්සු. දැන් කාර් ෆැක්ටරිස් වල මිනිස්සු නැහැ. ඔක්කොම රොබෝටික්. ඒ වගේම දැන් කාර් ඇමරිකාවේ ලොකු මේකක් යනවා. දැන් අවුරුදු 10ක් විතර තිස්සේ ඉඳලා මිනිසුන් ඩ්‍රයිවර්ස්ලා රහිත වාහන. ඒක ඇත්තටම දැන් ඔය සැන් හුසේ වල Google ටෙස්ට් කරන අවුරුදු ගානක් දැන් සමහර තැන්වල ලස් වෙගස් වල බස් තියෙනවා. ඒ වගේම ළඟදී ඇක්සිඩන්ට් එකකුත් වුණා මේ ඩ්‍රයිවර්ලස් කාර් එකක් ඇරිසෝනා වල. ඒ වගේ දැන් ලෝකෙ වෙන වෙන රටවල් වලත් ඩ්‍රයිවර්ලා රහිත වාහන. ඒ වගේම ඩ්‍රයිවර්ලා රහිත එයාප්ලේන් එනවා. ඩ්‍රයිවර්ලා රහිත නැව් ඩ්‍රයිවර්ස්ලා තහිත පුනොත් අල්ලගන්න කෙනෙන්නේ නැහැ ඩ්‍රයිවර්ස්ලා නෑ අල්ලගන්න එකත් ලේසි ඉතින් ඔක්කොම මාක් කරලා නේ තියෙන්නේ ඉලෙක්ට්‍රොනික ට්‍රැකින් ඔව් නෑ මං කියන්නේ ඩ්‍රයිවර් අල්ලගන්න බෑනේ මේ රියදුරාව අල්ලගන්න ඉතින් පොලිසිය නැති සමාජයකුත් හදන්න වෙනවා. ඔව් ඉතින් ඇත්තටම ලෝකයේ ලොකු ප්‍රශ්නයක්ද දැන් ඇත්තටම දියුණු රටවල් වල මේක දැන් ඊළඟ අවුරුදු 20ක් 30ක් ඉඳලා වෙන දෙයක්. ඒකෙන් දැන් ඒ වගේ ගොඩක් ඔය ටෙක්නීෂියන් වගේ තිබුණ රස්සා දැන් නැහැ. ඉතින් ඒකෙන්ද ගොඩක් රස්සා ප්‍රශ්න. ඉතින් ඒකෙන්ද මේ දැන් දේශපාලඥයෝ හිතනවා දැන් කොහොමද මොකද මේකට කරන්නේ කියලා. මේක නතර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එන්න එන්න රස්සා නැති වෙනවා. දැන් මේ චන්ද්‍රහත් මහත්තයා කිව්වා වගේ තව බලන්න තව අවුරුදු 10කින් විතර 3 wheelers ඔක්කොම ඩ්‍රයිවර්ලස්. එතකොට ඉතින් හිතන්න වෙනවා ඒ වගේ වාහන යන්න වෙනම විදිහට පාරවල් හදන්න ඕන. ඊට පස්සේ රස්සාය එන්නේ ඒ වගේ තියෙන කම්පියුටර් ෆික්ස් කරන්න. ගොඩාක් තාක්ෂණ ඥානය වැඩි. ඒවත් රස්සා තමයි ඉදිරියට එන්නේ. තාක්ෂණ ඥානය ගොඩාක් අවශ්‍ය කරන ඒවා. ඒවට තමයි පුරුදු කරන්න ඕනේ. එතකොට රොබෝටික් දැන් මැෂින් කැඩෙනවනේ. මැෂින් හැමදෙස්සෙම වැඩ කරන්නේ. මැෂින් කැඩෙනවා. එතකොට ඒ මැෂින් රිපෙයර් කරන්න. තාක්ෂණ ඥානය වැඩි රස්සා වලට තමයි පුරුදු කරන්න ඕනේ. මේ කොටිම කියනවා නම් මේ අපි මේ කතා කරමින් ඉන්න රූපවාහිනී මාධ්‍ය මේ රූපවාහිනී තාක්ෂණය මේක පවා යල්පනිනවා. තව වරුදු 20කින් රූපවාහිනී කියන්නේ ඒ තරම් ප්‍රකට මාධ්‍ය බවට පත් අද වෙනකොටම සමාජ මාධ්‍ය අන්තර්ජාලයේ පැතිරලා තියෙන ආකාරය අනුව මේ ඔක්කොම යල්පනින මාධ්‍යයන් බවට පත් වෙනවා. ඒ වගේ දැන් පරිමේද ගුවන් විදුලි මාධ්‍ය අභිභවා විද්‍යුත් මාධ්‍ය ගණනාවක් ඉස්සරහට ආවනේ. ඒ වගේම රූපවාහිනී මාධ්‍යත්. ඉතින් මේවට අදාළ රැකියා තල්පනිනවා කියන එකනේ ඒකේ පසුබිම් කතාව. අධ්‍යාපන ප්‍රතිපත්ති අපි හදුවේ නැත්නම් ලොකු අමාරුවක වැටෙනවා. ඉස්සරහට තාක්ෂණ පැත්ත හදලා දැන් මේ අපිව ලංකාවේ දැන් යෝජනා කරලා තියෙන එකේ ඒලල් වගේ තැන්වලට ගියාපම විද්‍යාව කරන ශිෂ්‍යයෝ ට සිදුවෙනවා මේ කලා විෂයනුත් කීපයක් හදාරන්න කලා කටියද දෙනවා විද්‍යා කීපයක් තමන්ට තෝරගෙන හදාරන්න. ඉතින් ඒ නිසා මේක මම හිතන්නේ අපි හොඳ තත්ත්වයකට ගන්න පුළුවන් වෙයි රට මේක කරගත්තොත් කියන එක මට විශ්වාසයක් තියෙනවා. අපේ සාකච්ඡා හොඳ තැනකට ආවා. අපි ඉදිරි දොරමඩලාවකින් ওই අධ්‍යාපනික කාරණාව කතා කරමු. ওই අධ්‍යාපනයේ නවීකරණයේ විය යුත්තේ කෙසේද අනාගතයේ සඳහා කියන කාරණාව අපි වෙනම කතා කළා. නමුත් ගැළපෙන ආකාරයට මෙහි මතු කරන්නට හැකියාව තියෙනවා. දැන් විද්‍යාව, ගණිතය, ඉංජිනේරු විද්‍යාව, කලාව කියලා අපි වෙන වෙනම හැදෑරුවට මේ හැම එකකම පොදු ලක්ෂණක් තියෙනවා. දැන් අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කරන්න බෑ තාක්ෂණය ඉංජිනේරුමේ හැකියාව නැති කෙනෙකුට. කලාත්මක හැකියාව නැති කෙනෙකුට කොහොමද කරන්න බෑ. ඉතින් හැම එකක්ම බැඳිලා විද්‍යාවේ තියෙන කලාව දැන් ගණිත මිනිත දැනුම නැතුව කොහොමද අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කරන හරියට මනින්ද හරි මිම්ම ගන්න එපා නැත්නම් වරදිනවා ගල කැඩෙනවා.
ඉතින් ඒ භෞතික විද්‍යාත්මක දැනුමක් තියෙන්න ඕනේ. මේ ගල කඩලා නිසි ආකාරයට සමමිතික ආකාරයට මතු කරලා හැඩතල මතු කරගන්න ඉතා හොඳ භෞතික විද්‍යාත්මක දැනුමකුත් තියෙන්න ඕනේ කලාකරුවට. ඉතින් අපි මේ වෙන් කරලා ගොඩවල් ගහගෙන අපි කලා අපි විද්‍යා අපි මැත්ස් ඔවා කියලා ගත්තට මේ හැම එකකම නෑකම් තියෙනවා. ඉතා සමීප බිඳින්න බැරි නෑකම් ගණනාවක් තියෙනවා. දැන් මේ අද දොරමඩලාවට සහභාගී වෙන විද්වතුන් 3 දෙනාම ගත්තොත් පොදු ගුණාකාරයක් තියෙනවා. මම කව පොදු ලක්ෂණ හැම විෂයකම තියෙන පොදු ගුණාකාරය තමයි කොළඹ විශ්වවිද්‍යාලේ. ඒ කියන්නේ 3 දෙනාම කොළඹ විශ්වවිද්‍යාලෙන් බිහිවෙච්ච ප්‍රකට විද්වතුන්. මේ දොරමඩලාවට සහභාගී වෙන මාත් ඇතුළු 4 දෙනාම ගත්තත් කොළඹ විශ්වවිද්‍යාලයේ තමයි පොදු ගුණාකාරය. මගේ විෂය ධාරාව වෙන එකක්. ඔය හැබැයි මේ කෙළවරේ වාඩි වෙලා ඉන්න ආචාර්ය සරත් ගුණපාලත්, එහා කෙළවරේ වාඩි වෙලා ඉන්න මහාචාර්ය එස්.ආර්.වි. රෝසත් එක පන්ති කාමරේ ඉගෙන ගත්තායි නේද? දැන් ඔබ විද්‍යාව ඉගෙන ගන්න ඇති. විද්‍යාව ඉගෙන ගන්න අතරේ සගයෝ හැටියට, පන්ති සගයෝ හැටියට කලාව ගැන හිම කතා කළේ නැද්ද? භෞතික විද්‍යාව ඉගෙන ගන්නයි. ඇත්තටම ඉතින් කතා කරා. ඇත්තටම මම හැමදෙස්සෙම කියන දෙයන්නේ අපි දෙන්න තමයි මේ පළවෙනි වසරේදී අපි දෙන්න තමයි එකට මේ පරීක්ෂණ කටයුතු වල සම්බන්ධ වුනේ. ඒ කියන්නේ දැන් අපේ තාමත් විශ්වවිද්‍යාලට දරුවෝ ගත්තාම පරීක්ෂණ කටයුතු වලට අපි දෙනකොට දෙන්නේ කරනවා අපි ප්‍රැක්ටිකල් එක. ඉතින් අපි දෙන්න තමයි ඇත්තටම මේ සගයෝ. ඒක හමු සිදුවීමකුත් වෙන්න ඇති. දැන් අපි පළවෙනි ඒ සගයෝ දෙන්න අද මෙතන ඉන්නවා. දශක 4කට වැඩි. දශක 4කට පස්සේ ඈ වයසක් කියුණා ඈ. ඔව් අපි විශ්වවිද්‍යාලය ඇවිල්ලා අපි අවුරුදු 40 සැමරුව ඇත්තටම විශ්වවිද්‍යාල 75 අපි මේ විශ්වවිද්‍යාලයට ඇතුළු වුණේ. ඒතකොට දැන් අපි අවුරුදු ගීප් එකට ඉස්සෙල්ලා 2005 අවුරුදු 40 සැමරුව ගොඩක් රටවල් වලින් විද්වතුන් සහ වැඩ කරන අය ලංකාවට ඇවිල්ලා එක සැමරුවා. ඉතින් ඇත්තටම දැන් ඔය විද්‍යාව ඇත්තටම දැන් අපි බැලුවාම ඔබතුමා කිව්ව එකත් හරි, විද්‍යාව දිනනකොට ප්‍රශ්නත් වැඩි වෙනවා. දැන් ඉතින්සෙම විද්‍යාවෙන් මිනිස්සු උත්සාහ කරන්නේ විද්‍යාඥයෝ සහ අනිත් සෑම දෙනෙක් මේ ප්‍රශ්න වලට පිළිතුරු සපයා ගන්නනේ. ඒක තමයි ඉස්සරින් දැම්ම විද්‍යාවේ එක පැත්තක්. ඒ කියන්නේ ලෝකයේ දියුණු වෙනකොට මේ දියුණුවත් එක්කම මිනිසා විසින් අත්දකින මිනිසා විසින් මුහුණ දෙන ප්‍රශ්නත් ගොඩක් එනවා. එතකොට දැන් නවීන ලෝකයේ තියෙන ප්‍රශ්න ඉස්සර තිබ්බ ප්‍රශ්න වලට වඩා ගොඩක් වෙනස්. ඒකයි දැන් මෙතුමල්ලත් කිව්වේ මේ අපේ අධ්‍යාපන ක්‍රමය සහ අනිකුත් දේවල් අපි වෙනස් වෙන්න ඕනේ. දැන් ගොඩක් අපේ ලංකාවේ බැලුවාම විද්‍යාත්මක පැත්ත බැලුවොත් එහෙම වෙනස් වෙන්න තියෙන ප්‍රවණතාව ඉතාම අඩුයි. ඒක තමයි දැන් මේ චන්දනත් එකතු වෙලා මේ කරන්න හදන්නේ. මොකද දැන් අපි ගොඩක් වෙලාට ඉන්නේ මේ අපි අර ඔතුමත් කිව්වා වගේ අපි කුඩුම්බි වලට. ඒ කියන්නේ අපි කලා කරන අය, අපි සයන්ස් කරන අය, අපි ඉංජිනේරුවරු, අපි තමයි ඉහළින් ඉන්නේ, වෛද්‍යවරු තවත් ඉහළින් ඉන්නේ. එහෙම තමයි මේ ගොඩක් අය හිතන් ඉන්නේ. එතනම දැන් ඔය සංස්කෘතිය අපේ ලංකාව වෙනස් කරන්න ඕනේ, නැත්නම් මේ ලංකාව දියුණු කරන එක හරිම අමාරුයි. මොකද පිටරටවලට ගියාම ඇත්තටම මේ එහෙම බෙදීමක් නැහැ. අපි එක එකට දක්ෂ වෙන්න පුළුවන්. අපේ දක්ෂකම විවිධ වෙන්න පුළුවන්. ඔබ මේකට දක්ෂ වෙන්න පුළුවන්, මම මේකට දක්ෂ වෙන්න පුළුවන්. සමහර අයගේ දක්ෂතා ගොඩක් තියෙනවා. ඉතින් ඒක නිසා ගොඩක් වෙලාවට ඒගොල්ලෝ එකතු වෙලා වැඩ කරනවා. අපේ ලංකාවේ විද්‍යාත්මක කොච්චර කිව්වත් අපිට එකතු වෙලා වැඩ කරන්න හරිම අමාරුයි. එකතු වෙලා වැඩ කරන්න ගිය තැන ප්‍රශ්න. ඒ කියන්නේ කට්ටියක් කැමති නැහැ. මොකද මම හිතන්නේ තුන්වෙනි ලෝකයේ තියෙන ප්‍රශ්නයක් වෙන්නත් ඇති. ඉතින් ඒක නිසා මේ මෙතුමා කිව්ව වගේම ඉස්සරහට අධ්‍යාපන ක්‍රමේ පැහැදිලි වෙනසක් එන්න ඕන. නැත්නම් අපිට මේ රටට දුවන්න බෑ. මොකද දැන් අපි හැමදෙස්සෙම අපි A level පන්තිවල ළමයි ගැන හිතුවත් ඒ ළමයි පන්ති එන්නෙත් එහෙම නැත්නම් අධ්‍යාපන කටයුතු කරන්නේත් ඉංජිනේරුවෙක් සහ දොස්තර කෙනෙක් එහා වෙන ලෝකයක් නැහැ ඒගොල්ලන්. හැමදෙස්සෙම කියන්නේ අපිට ඉංජිනේර කෙනෙක් වෙන්න ඕනේ, එහෙම නැත්නම් අපිට දොස්තර කෙනෙක් වෙන්න ඕනේ කියලා. ඊට වෙනස් වෘත්තියන් වලට යන්න බොහොම මැලි. ඒ කියන්නේ බලෙන් තමයි අනිත් වෘත්තිය වලට දාන්න ඕනේ. ඉතින් ඉස්සරහට ඕවා ගොඩක් ඇත්තටම අවුරුදු 10 15ක් යනකොට ඔවා සේරම මන්නම් හිතන්නේ සමනය වෙනවා. මොකද එහෙම වෙනසක් වෙලා සමනය වුණ නැත්නම් අපේ රට ඉස්සරහට යන්න බෑ. මොකද විද්‍යාවෙත් කලාවක් තියෙනවා, කලාවෙත් විද්‍යාවක් තියෙනවා. මොකද විද්‍යාඥයොත් ගොඩාක් දේවල් මේ දේවල් නිර්මාණය කරේ කලා ලෝකයේ දිහා බලලා. ඇත්තටම දැන් අහස් යානයක් වුණත් මිනිස්සු නිර්මාණය කරේ ඒගොල්ලන්ට ඕන වුණා මේ කුරුල්ල වගේ පියාඹන්න. මොකද මේ ලෝකයේ සුන්දරත්වය දකින්න. එතකොට හැමදෙස්සෙම අපි කලාවෙන් මේ අවුට සෞන්දර්යෙන් සුන්දරත්වෙන් ගහකොළ වලින් මිනිස්සු ඉගෙන ගන්නවා.
ඉගෙන ගැනීම තමයි ඉගෙන ගැනීමෙන් තමයි විද්‍යාව ඇත්තටම මේ අද වෙනකොට දිනුනලා තියෙන්නේ. ඉතින් වාහනයක් උනත් ගත්තත් ඒ වාහනේ තියෙන ප්‍රතිරෝධ බල අඩු කරන්න, එහෙම නැත්නම් ඉන්ධන ප්‍රමාණය ඉන්ධන පිය මේ වැය වෙන ප්‍රමාණය අඩු කරගන්න. එතකොට ඒ විදිහට මිනිස්සු හැමතිස්සෙම නිර්මාණකාරී දේවල් මවන්නේ මේ තියෙන මේ කලා කුසලතාවත් නිසා. ඒ නිසා කලාව සහ විද්‍යාව ඔය විදිහට අපි වෙන් කරගෙන ජීවත් වෙන එක ඉතාම නරකකින් තමයි මට හිතෙන්නේ. අනිත් එක තමයි දැන් විද්‍යාවෙන් අපිට ප්‍රධාන ලැබෙන දෙයක් තමයි මේ විද්‍යාත්මක ක්‍රමය, සයන්ටිෆික් මෙතඩ් කියන. අපි හැමෝම කියන්නේ මේ අපි කියන ආණ්ඩුවත් කියන්නේ විද්‍යාත්මක ක්‍රමයට යනවා කියලානේ. ඉතින් මේ හැමදෙස්සේ විද්‍යාත්මක ක්‍රමය ඉතාම වැදගත්. ඇත්තට විද්‍යාත්මක ක්‍රමයෙන් අපේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් නම් මොකද අපිට බාහිරින් එන ප්‍රශ්න වලට අමතරව මිනිස්සු වශයෙන් සමාජය වශයෙන් අපිටත් ප්‍රශ්න තියෙනවා. ඒ කියන්නේ මිනිස්සු මිනිස්සු අතර තියෙන ප්‍රශ්න, පවුල් පවුල් දෙන අතර ප්‍රශ්න, නෑදෑයෝ නෑදෑයෝ අතර තියෙන ප්‍රශ්න. එතකොට ඕවත් අපි විද්‍යාව දිනුනයි කියලා ඕවත් ඕවා අපිට අතාරින්න බෑ. ඉතින් ඒ නිසා ඒවා අපි निराකරණය කරගන්නත් මං හිතන්නේ විද්‍යාවෙන් අපිට පිටුහලක් ලැබෙනවා. ඒ කියන්නේ හරි දෙයක් හරි විදිහට දැකීම. ඒක නෑ විද්‍යාවෙන් ළමයින්ට ප්‍රගුණ කරන්නේ මොන හරි දෙයක් හරි විදිහට බලන්න. කපාට නිගමන වලට එන්න එපා. නිරීක්ෂණ කරන්න නේද? ඊට පස්සේ නිරීක්ෂණ කළා මේක වෙන්නේ ඇයි? ඇයි මෙහෙම යාමට බැන්නේ? ඇයි මට යා රැව්වේ? එහෙම කියලා අපිට විශ්ලේෂණයක් කළා තමයි. ඒතර ඒ පැත්තත් මං හිතන්නේ අපි දිනු කරගන්න ඕන. මොකද අපේ ඔය කොච්චර විද්‍යාව දිනු වුණත් අපි ඒ පැත්ත කඩාපවත්නත් එම සමාජයේ පවතින්නේ නැහැ. ඉතින් ඒ නිසා විද්‍යාත්මක ක්‍රමයක් අපි හැම දරුවෙකුටම ප්‍රගුණ කරන්න ඕන ඉස්සරහට යෑමට අවශ්‍ය නම්. ඉතින් ඒ නිසා තමයි ලෝකේ ඇත්තටම දිනු රටවල් දැන් ඒ පිළිබඳ දැනගෙන මේ අධ්‍යාපන ක්‍රමයේ සහ ඉස්සරහට ලැබෙන රැකියා මෙතුමන්ලා කිව්වාගේ අපිට දැන් ගොඩාක් අපේ රැකියා අපේ ගත්තොත් මම හිතන්නේ මේ ත්‍රිවිල් පදින කට්ටිය ඇත්තටම ගොඩක් වැඩි. ඉතින් අපිට ඒක විවේචනය කරනව නෙමෙයි. නමුත් අපිට ඉස්සරහට මේවා අපි හසුරව ගන්න කොහොමද රැකියා? මම කිව්වාගේ තාක්ෂණික ඥානයේ දිනු වෙච්ච අය ඕන. කියන්නේ නිකං අර එළවණ එක විතරක් නෙමෙයි. එළවුණාම එළවිලා නැවතුණාම ඒක හදාගන්න පුළුවන් වෙන්න ඕන. එහෙම හදාගන්න බැරි නම් එතකොට එතන අපි හිර වෙනවා. ඉතින් ඒ නිසා මුළු මේ 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 පද්ධතිය ගැනම එහෙම නැත්නම් මුළු සමාජීය ධාරා ගැනම අපිට හිතන්න අවශ්‍යයි. අපේ ප්‍රශ්න ඉස්සරහට විසඳ ගන්න ඕන නම් මේ 230කට පෙර දොරමඩලාවට සහභාගී වුණේ අප්‍රකට සම්බන්ධහරින් 5 දෙනෙක්. අප්‍රකටයි කියා මා කීවේ ඔබ සියලු දෙනා රට දන්න ලෝකයේ දන්න ප්‍රකට විද්වතුන්නේ 5 දෙනෙක් ඇඳවුවා මම දොරමඩලාවට. මේ 5 දෙනා රටේ නම දන්නේ නැහැ. විවිධ රැකියාවල නියතු තරුණ 5 දෙනෙක්. නිකම්ම නෙමෙයි රැකියාවට නිසි පුහුණුවක් ලබාගෙන එහි දවෘතිය පුහුණු අධිකාරියෙන් පුහුණුව ලබන සාර්ථකත්වයට පත් වෙච්ච අය. රැකියා සොයන්නෝ සහ රැකියා මවන්නෝ කියලා තමයි මම මාතෘකාවෙන් හැකියා හොයනා ඉන්නෝ. හරියට ඉන්න. හැබැයි රැකියා මවලා තව කෙනෙකුට රැකියාව දෙන අය හරි අඩුයිනේ. එහෙම අය පිරිසක් ඇඳවලා බොහොම සාර්ථක සාකච්ඡාවක් බවට පත් වුණා. මට ඒක මතක් වුණා. හැම දෙයකම නිසි සුසුකමක් පළපුරුද්දක් පුහුණුවක් ඕනේ. අතපත ගාලා වැඩ කරන්න බැරි. තරුණ ඔබ සඳහන් කළා හරි වටින කතාවක්. අර මේ ත්‍රිරෝද රතයක් ගන්න එක තමයි ලොකුම වැඩේ. හෙට කරකෝලා මෙහෙට කරකෝලා වෙට්ටුවක් දාලා වංගුවක් දාලා හරස් කරලා මේ අනේක හරි හොඳයි. ඒක ලොකු සේවයක් සලසනවා. ඒක හරි. හැබැයි ඒක තමයි ලොකුම වැඩේ කියලා හිතුවොත් බරපතල ප්‍රශ්නයක් අනාගතේ. ඉතින් අපි ඒව ගැනත් හිතන්න ඕනේ. අපි කතා කරන්නේ අපේ ප්‍රශ්න වලට විද්‍යාත්මක පිළිතුරු. අපේ මාතෘකාව මට අවශ්‍ය දෙන පාලක මෙදිරිට යන අනුග්‍රහක වතුන්ගේ පරිණ දෙකක් සනා. අපේ ප්‍රශ්න වලට විද්‍යාත්මක පිළිතුරු. විද්‍යාත්මක පිළිතුරු හොයද්දී අපට විවිධ විද්‍යාත්මක විෂය ධාරාවන්ගෙන් පිළිතුරු හොයන්න පුළුවන්. රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, තර්ක විද්‍යාව විශේෂේත්‍රය, ඔබ නියෝජනය කරන අභ්‍යවකාශ පර්යේෂණ විද්‍යාව විශේෂේත්‍රය, මේවායෙන් හැම එකම මානව සංහතියේ යහපත සඳහා, හෙට දවසේ යහපත සඳහා ඇතිවන බරපතල ප්‍රශ්න විසඳා ගැනීම සඳහා අස්වැසිල්ලක් හැටියට පාවිච්චි කරන්න පුළුවන් කොහොමද කියලා අපි කතා කරන්නේ. අපි අභ්‍යවකාශ විද්‍යාව, තාරකා විද්‍යාව, තමාරු අහන්න පුළුවන් ඕක කොරන්න පුළුවන් වැඩද මහත්තයෝ? කොහොමද ඔය කක්ෂයක ගිහිල්ලා වතුර දාන්නේ? ඈ නිකන් මේ යන උල්කාපාත අල්ලගෙන ඒවට යානා බස්සන්ඩයි ඕ අල්ලගෙන ඔක කරන්න පුළුවන් වැඩද කියලා මේ මහ පොළොවේ ඉන්න තමාරු හිතන්න පුළුවන්. මේ ගිහිල්ලා අපි දැන් අඟහරු ලෝකේ වතුර තියෙන ඒ වතුර අරන් ඇවිල්ලා අපි ලොකු වැඩ කරනවා, ජල සම්පාදන ව්‍යාපෘති හදන්න අපි කල්පන, එහෙම හිතනවා කෙනෙකුට. හිතන මේවා කරන්න පුළුවන් වැඩද කියලා. හැබැයි ලෝකේ මේවා වෙමින් පවතිනවා.
ඔබ වැනි අය කතා කරනකොට අපි ඒ වැය ගිහිල්ලා පෙන්නකොට මිනිස්සු දැනගන්න ඇත්තටම මේව වෙනවා කියලා ඔබට එකතු කරන්න යමක් තියෙනවා. දැන් හසන්ත ඇත්තටම හොඳ උදාහරණයක් ගත්තේ. දැන් අපි හිතලා බලන්නකො මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ අවුරුදු මිලියන 2.5කට ඉස්සෙල්ලා එතකොට තමා ඔය හෝමෝ කියන ෆැමිලි එක ඇති වුණේ. අපි ඉංග්‍රීසින් කියන ජීනස් කියලා හෝමෝ ජීනස්. ඒ කියන්නේ ෆැමිලි එක දැන් ගත්තාම කියන්නකො බල්ලෝ ඉන්නවා. බල්ලෝ කියන්නේ අපි K9 ෆැමිලිය කියලා. බල්ලෝ, වෘකයෝ, නරි ඒ කට්ටිය ඔක්කොමයි තියෙන්නේ K9 ෆැමිලිය. ඒකම සිංහයෝ, එතකොට ලෙපඩ්, පැන්ත, බොබ් කැටන්, කැටන් ගෙදර ඉන්න කැට්, ඒගොල්ලෝ ඔක්කොමයි තියෙන්නේ ෆීලයින් කියන ෆැමිලියට. ඒ වගේ අපි අයිති වෙන්නේ හෝමෝ කියන ෆැමිලියට. දැන් අපි අවුරුදු මිලියන් 0.25කට විතර ඉස්සෙල්ලා අප්‍රිකාවේ අපි එච්චර වෙනසක් තිබුණේ නැහැ අනිත් සත්තුත් එක්ක. ඇත්තටම මේ ඒ වගේ ආධාරණ කට්ටිය කියන්නේ අපිත් ෆුඩ් චේන් එකේ මැද හරියේ හිටපු කට්ටිය. අපිට කිසිම සිග්නිෆිකන්ස් එකක් තිබුණේ නැහැ. අපි ඔහේ නිකන් පැවතුණා කකා බිබි. හැබැයි අපි ඒ කාලේ හිටපු හෝමෝ කට්ටිය, හෝමෝ සේපියන්ලා නෙමෙයි, වෙන වෙන කට්ටිය ගොඩක් කට්ටිය ඉඳලා තියෙනවා. හෝමෝ නියන්ඩර්තල්, හෝමෝ ඉරෙක්ටස් ඒ වගේ ගොඩක් කට්ටිය. ඒ වගේ දැන් ඒ හිටපු කට්ටිය අපි දැන් ඒ කාලේ හිතන්න නැහැ කවදාවත් මේ ඔය බිම ඒ කාලේ අපි අඳුන් ඇදලත් නැහැ, කැලේ අනිත් සත්තු වගේ ඉඳලා තියෙන්නේ. මේ පොඩි ළමයි මඩේ සෙල්ලම් කරනවා ඒ වගේ කට්ටිය. ඉතින් මේ කවදාවත් හිතන්නේ නැහැ අපි මේ ගිහිල්ලා ඒගොල්ලන්ගේ පැවත්තගෙන එන ඩිසෙන්ඩන්ලා තව අවුරුදු ගානකට පස්සේ, මිලියන ගානකට පස්සේ මේ ඈත රෑට පේන හඳේ ඇවිදී ඒ වගේම මේ අපේ ඉරවටේට යන මේ ග්‍රහලෝකවල සෞරග්‍රහමණ්ඩලයෙන් පිටතටයයි මේ වගේ වාහනවලයයි මේ වගේ සිවිලයිසේෂන් එකක් තියෙයි මේ වගේ කොමියුනිකේෂන් තියෙයි ඒගොල්ලෝ හිතන්නේ නැහැ. හැබැයි ඒව ඔක්කොම පුළුවන් උනේ අපේ තියෙන මේ බ්‍රේන් එක හින්දා. දැන් අනිත් සත්තු වගේ නෙමෙයි හියුමන් ලගේ ලොකු මොළයක් තියෙනවා. ඉතින් අපි හැම කිස්සෙම හිතනවා. හිතලා ඉවරලා අපි ප්‍රශ්නවලට උත්තර හොයාගන්නවා. ගොඩක් වෙලාවට විද්‍යාත්මක උත්තර, සමහර වෙලාවට නැති. ඉතින් අර ඉස්සෙල්ලා කිව්වා වගේ විද්‍යාත්මක උත්තර හොයාගත්තාම ඒවෙන් ඇති වෙන ප්‍රශ්නක් තියෙනවා. අර දැන් ඉතින් බටහිර ලෝකේ ඉංග්‍රීසි කතා කරන ලෝකේ කියමනක් තියෙනවා නෝ ෆ්‍රී ලන්ච් කියලා. ඒක ඇත්තටම කියලා තියෙන්නේ මේ රැට කෑම, මේ දවල්ට කෑම මේ නිකන් හම්බෙන්නේ නැයි කියන එකම නෙමෙයි ඒකේ මේක. ඒ කියන්නේ අර දැන් අපි සිංහලෙන් කියන්නේ ඒක කියමන් තියෙන්නේ. ඒකෙන් කියන්නේ මොකක් හරි කෙරුවාම ඒකේ තව ප්‍රශ්න එනවා. ඒක තනිකරම හරියන්නේ නැහැ ඉතින්. ඒ වගේවට ඉතින් අපි ආයේ උත්තර හොයාගන්න ඕනේ. ඉතින් දැන් ඒ වගේ ප්‍රශ්නයක් තමයි අපි ගමනාගමනයේදී ඒ කාලේ ඉතින් අපි පයින් ඇවිදගෙන ගියේ නැත්නම් මේ කරත් එක. ඒ කාලේ ඉතින් පොලියුෂන් කියලා දෙයක් නැහැ. ඊට පස්සේ කෝච්චි ආවා. ඊට පස්සේ දැන් ඔටෝමොබිල් එක ආවා. ඔටෝමොබිල් එකෙන් ඉතින් ලොකු ප්‍රශ්නයක් විසඳුණා ප්‍රවාහනේ. ඕන තැනකට යන්න පුළුවන්, ප්ලේන් වලින් යන්න පුළුවන්, ලෝකෙම කනෙක් වුණා. ඒකෙන් දියුණුව තව වැඩි වුණා. හැබැයි ඉතින් පොලියුෂන්, පරිසර දූෂණය, පරිසරයේ දූෂණය දැන් ඒකේ හින්දා කොච්චර කාබන් ඩයොක්සයිඩ් අපේ වායුගෝලයට දාලාද කිව්වොත් දැන් උෂ්ණත්වයේ ඇවරේජ් උෂ්ණත්වයේ සෙන්ටිග්‍රේඩ් අංශකයක් විතර ලෝකෙ හැමතැනම වැඩි වෙලා තියෙන්නේ. ඒක හින්දා ලොකු කාර්ගුණ විපර්යාසයක් තියෙනවා. ඒක හින්දා වහින කාලට වහින්නේ නැහැ, වහින කාලට පායනවා, පායන කාලට වහිනවා. ගොඩාක් වෙලාවට දැන් වායුගෝලයේ ශක්තිය වැඩි හින්දා වායුගෝලයේ රස්නය වැඩිනේ, ඒ ශක්තිය වැඩි. ඒක හින්දා ගොඩක් වෙලාව ලොකු කුණාටු වෙනවා. ඉතින් ඒ වගේම දැන් ෆැක්ටරිස් වලින් එළියට දාන තෙල් අරව මේවා ඒව හින්දා හැමදැනම දූෂණය වෙලා ගොඩක් වෙලාවට. දැන් පාර දාන තාර වුණත් තාරත් කියන්නේ තෙල් වලින් එන එකක්නේ. ඒක වැස්ස වෙලාවට හොදන් ගිහිල්ලා ඒකත් ඇවිල්ලා ඇත්තටම වතුර පොලියුට් වෙනවා. ඒ වැස්ස වෙලාවට වහින වතුරමනේ ආයේ සයිකල් එකේ ගිහිල්ලා අපි බොණ්ඩ ගන්නෙ. ඉතින් ඒ වගේ ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒ ප්‍රශ්න ඉතින් ආයේ උත්තර හොයන්න ඕනේ අපි විද්‍යාත්මක විදිහට. ඉතින් ඔබ කලින් සඳහන් කළා සමහර දේවල් ඉස්සර මිලාදිකයි දැන් ලාබයි.
සමහර දේවල් ඉස්සර බොහොම ඉතා මිලාදිකයි දැන් හැබැයි නිෂ්පාදනයේ වැඩි වෙලා ඒ කියන්නේ ප්‍රමාණාත්මකව නිෂ්පාදනයේ ප්‍රමාණාත්මකව වැඩි කරාම එකක මිල අඩු වෙනවා එතකොට මිල අඩු වෙලා සමහර දේවල් මිල වැඩි වෙලා දැන් විද්‍යාත්මක පරිශ්‍රණ ශාස්ත්‍රවලට අදාළ දේවලුත් එහෙම තමයි සමහර දේවල් මිල අඩු වෙලා සමහර දේවල් මිල වැඩි වෙලා මෙහෙම වෙන්නේ කොහොමද කියලාත් අපි කතා කරන්න ඕන ඔව් මම හිතන්නේ ගොඩක් මිල අඩු වෙන්නේ මන් දන්න විදිහට ඔය කියන්නේ මෑස් ප්‍රොඩක්ෂන් කියන එකේ ඉස්සෙල්ලම ඔය මෑස් ප්‍රොඩක්ෂන් මේ සිංහල වචනේ හරියටම දන්නේ මෑස් ප්‍රොඩක්ෂන් කියන එක ඉස්සෙල්ලම මහා පරිමාණයෙන් කරන නිෂ්පාදනය මහා පරිමාණ නිෂ්පාදනයේ පටන් ගත්තේ හෙන්රි ෆෝඩ් නේ ඒකට උදාහරණය තමයි දැන් කාර් ඇවිල්ලා ඉවරලා 1900 910 විතර වෙනකොට කාර් එළියට ඇවිල්ලා දැන් මන් දන්නවා ඇට්ලීස්ට් ඇමරිකා එක්සත් ජනපදයේ කාර් හදලා තියෙන්නේ ප්‍රයිවට් ගරාජස් වල ඒ කාලේ ගරාජස් මහින 1000කට වැඩිය ඒවා ප්‍රයිවට්ලි තමයි කාර් එක හදන්නේ ඕඩර් එකට. එතකොට ඒ කාලේ කාර් එක වටිනාකම ගෙදරක වටිනාකම වගේ ගෙදර වටිනාකම වගේ ඒක 20ක් විතර. 20ක් 30ක් විතර කාර් එක වටිනාකම. මේ කියන්නේ සාමාන්‍ය මිනිහට කාර් එකක් ගන්න බෑ. ඊට පස්සේ තමයි හෙන්රි ෆෝඩ් ඇවිල්ලා කාර් එක හැදුවේ ඇවරේජ් මිනිහට ගන්න පුළුවන් වෙන විදිහට. සාමාන්‍ය ජනතාවට ගන්න පුළුවන් විදිහට කොහමද සාමාන්‍ය ජනතාවට ගන්න විදිහට කරේ මෑස් ප්‍රොඩක්ෂන් ඒක ප්‍රොඩක්ෂන් ලයින් එකේ හදනවා එකම විදිහට හදන්නේ ඒ කාලේ දැන් හෙන්රි ෆෝඩ්ගේ කියමනක් තිබුණානේ පාටත් හැම කාර්ගේම කළු පාටයි ඉතින් හෙන්රි ෆෝඩ්ගෙන් ඇහුවාම ඇයි පාට කාර් හදන්නේ නැත්තේ කියලා එයා කියලා තියෙන්නේ ඇමරිකාවේ ඕන පාට කාර් එකක් විකුණන්න පුළුවන් හැබැයි පාට කළු පාට වෙන්න ඕනේ මොකද එක එක පාට පේන් කරන්න ගියාම ඒකට වියදමක් වැඩිපුර යනවා නේද මිලත් වෙනස් වෙනවා ඒකට වෙන මිලක් යනවා දැන් ඒකනේ ගොඩක් ඔය මන් දන්න කට්ටිය ඉන්නවා ගොඩක් ඔය ස්පෙෂල් රෙස්ටුරන්ට් තියෙන්නේ ඒවට හරිය අමාරුයි සර්වයිව් වෙන්න ඒ කියන්නේ බිස්නස් එකේ ඉන්න මොකද එක එක කෙනාට එක එක විදිහ ගෑම් හදන්න එපාය දැන් ඒකට රෙස්ටුරන්ට් වලින් හොඳට කරගන්න කට්ටිය තමයි mass production කරන restaurant එක McDonald's burger king ඒ වගේම දැන් Chinese ඒවා තියෙනවා දැන් ඇමරිකාවේ ඇවිල්ලා chains ඒ කියන්නේ ඒගොල්ලෝ හදන්නේ ඒගොල්ලන් කෑම ජාති 10ක් තියෙන එච්චරයි හදන්නේ ආය වෙන ඒවා හදන්නේ නැහැ ඕනනම් ගන්න නැත්තයි යන්නේ ඕනනම් ගන්න නැත්තන් නැහැ එච්චරයි ඒ ಜಾති විතරයි හදන්නේ ඒක හදලා belt එක වගේ ඒ වෙලාවට එනවා මිනිස්සු තාම හදන්නේ belt එක හැදේ කියන්නේ automatic නෑ තාම ඒවත් automatic වෙයි මේ මිනිසුන් රහිත කාලයක් යනකොට ඉතින් ඒ වගේ mass production එකක් කරන්න බැරි නම් මිල අඩු කරන්න බෑ. ඉතින් මිල වැඩි වුණාම ඊට පස්සේ ගන්න දැන් කියන්නේ ඒ කියන්නේ business එක නැති වෙලා යනවා. ඉතින් මං හිතන්නේ ගොඩක් මිල අඩු වෙන්න හේතුව ඒක තමයි mass production දැන් බලන්න මේ බේත් ಜಾති උනත් ගොඩක් මිල අඩු කරලා තියෙන්නේ mass production belt එක හැදිලා නේවෑ නම් ගොඩක් ඇත්තනම් මිනිසුන් රහිත jobs දැන් තියෙන්නේ මේ packing quality control හැදිලා එන විදිහ පෙත්ත හැදෙන ප්‍රමාණය ඔක්කොම අතින් කරන්න ඕනේ මොනවද දැන් තෙලවලු පරතුරුත් එහෙම තමයි දැන් ලංකාවේ උනත් නේ දැන් තක්කලි ගොඩාක් නිෂ්පාදන කාලේ තක්කලි මිල බහිනවා ඊට පස්සේ නැති වෙච්ච කාලේ තක්කලි හෙන ගන්නවා හොඳයි අපේ ප්‍රශ්න වලට විද්‍යාත්මක පිළිතුරු ඒක තමයි අපේ මාතෘකාව මහාචාර්යතුමා. ඔව් නෑ මේ මිල ගැන කතා කරපු නිසා මම පොඩ්ඩක් මේ දැන් මේකින් කියන්න හදන්නේ අභ්‍යවකාශය තාක්ෂ අභ්‍යවකාශයට ගිහිල්ලා කැණීම් කරනවා අපි. කැණීම් කරන්න හේතුව අපේ තියෙන මූලද්‍රව්‍ය ක්‍රමෙන් අඩු වෙමින් පවතිනවා. මේ අඩුවීම හේතුව පාවිච්චි කරනවා. දැන් අපිට බ්ලේඩ් තලයක් හදාගන්න ලෝහ ඕන වෙනවා. වයර් හදන්න තඹ ඕන වෙනවා. මේ තත්ත්වය අනුව තව අවුරුදු 100කින් බොහොම ලෝහ නැති වෙලාම යනවා මේක. දැන් මේ දැනට සමහර තැන්වල අනාවැකි පර කරලා තිනවා තඹවල මිල රත්තරන් වලට වඩා වැඩි වෙනවා රත්තරන් වල මිල බහිනවා කියලා. දැන් මේවා ඔය පෙන්කුවල රත්තරන් තියාගෙන ඉන්න කට්ටියට හදිසි වෙන්න අවශ්‍යතාවයක් නෙමෙයි නමුත් මේ තඹවලට මාරු වෙද්දි නෑ. අහුදු රත්තරන් අතහැරලා තඹවලට මාරු වෙලා නේද? එල්ලගෙන ලොකු දැන් මේකේ හේතුව මෙහෙමයි.
දැන් මේ තියෙන්නේ මූලද්‍රව්‍ය මේ තියෙනවා මේ බලන්න මේවා ක්‍රමයෙන් අපි තියෙන ප්‍රමාණය අපි ලෝකේ. හැයි අපි ඒ තරමට පාවිච්චි කරන ජනගහණය වැඩිම සමග. එතකොට ඒවා අවුරුදු 15කින් 20කින් අපිට බ්ලේඩ් එකක් රැවුලක් කපා ගන්න බ්ලේඩ් එකක් හදා ගන්න ගියාපම ලෝහ නැහැ. කොම්පියුටර් අපේ මොබයිල් ෆෝන් එකේ සිම් එක හදා ගන්න ගියාපම ලෝහ නැහැ. ඒව පාවිච්චි කළ වැඩිලා. දැන් එතකොට කොහෙන්ද මේ ලෝහ ගේන්නේ? දැන් මේ තියෙන්නේ ඔය තියෙන මූලද්‍රව්‍ය දැනටම රතු පාට ඒවා ඉතාම ඉක්මනින් ෂය වෙලා යනවා. පාවිච්චි වැඩි. ඉතින් දැන් මේකට ප්‍රතිකාරයක් දැන් ඔය කොච්චර කිව්වත් අපි සමහරු ඇයි ඔච්චර වීදම් කරන්නේ රොකට් යවන්නේ ඇයි ඔච්චර වීදම් කරන්නේ තාරකා විද්‍යාවට අභ්‍යවකාශ විද්‍යාවට මේ මිනිසුන්ට මේ දුප්පත් මිනිස්සු ඉන්න ඇයි කන්න දෙන්නේ නැති මේ තල්ලිවලින් කිව්වට දැන් අනාගතයේදී වෙන්නේ මේ පිහිට නැතුව අභ්‍යවකාශ පිහිට නැතුව ජීවත් වෙන්න බැරි වෙනවා මිනිසුන්ට. ඇයි එහෙන් තමයි අපි සැලසුම් කරන්නේ වතුර පමණක් නෙමෙයි වතුර නම් තව මෙහි සෑහෙන්න තියෙනවා නමුත් අනිත් මූලද්‍රව්‍ය ඔය සියලු දේ මූලද්‍රව්‍ය අපි ගේන්න දැනටම ආයතන තුනක් සැලසුම් කරලා දැන් පටන් ගන්න තියෙනවා මේ වැඩ. මේවා යන්නේ ග්‍රහකවලට යනවා. ඒ ග්‍රහකවලට ගිහිලා එක එක මූලද්‍රව්‍ය තියෙන ඒවා. සමහරක් ඒවා ඒ මූලද්‍රව්‍ය විශේෂ රාන් ලෝහ වර්ග ඊයන් නොයෙකුත් දේවල්. ඉතින් මේවා අරගෙන ඇදගෙන එනවා. ඇදගෙන ඇදලා එක්කෝ චන්ද්‍රයා මතු පිට නැත්නම් අභ්‍යවකාශයේ කොහේ හරි තැනක තියලා මේවා පිරිපහදු කරලා මේව අරගෙන. දැන් මේවා දැන් ව්‍යාපාර පටන් අරන් මේවා. දැන් මේ ව්‍යාපාරිකයෝ නිකන් ඉන්නේ අද අභ්‍යවකාශ විද්‍යාව කියන එක රජයන් විසින් ඔය NASA ආයතනයට උනත් දැන් ලොක් තියෙන තැන බහිනවා ඉස්සරහට. ඒ කියන්නේ පුද්ගලිකය කරන්නේ මේවා දැන්. දැන් එහෙ දැනුත් එහෙමනේ. අබ රොකට් යවන ඉන්න මේ ගොඩක් ඒවා. ඉතින් දැන් ඒ තත්ත්වෙට අද ලෝකය පත් වෙලා තියෙනවා. ඔය තියෙන්නේ ගිහිල්ලා ග්‍රහකවලින් අරන් එනවා කොටස්. අරන් ඇදිලා දැන් ඒ නිසා අපිට අනාගතයේදී සමනලාට රත්තරම් මිල ඔය කියන විදිහට බහින්නට තියෙනවා. ඉතින් තඹ රිදී රත්තරන් ඔය ඕව නෙමේ වරක් අපේ ආචාර්ය සරත් ගුණපාලයන් පවා මේ වැඩසටහන කිව්වා මේ ඔය නිරීක්ෂණවලදී හොයාගෙන යනවා දියමන්ති ප්‍රදා ලෝකයක්. දැන් ඔක හරියට කවුරුවත් දැක්කොත් එහෙමවත් ඕක බිමට බාගන්නේ කොහොමද කියලා කල්පනා කරන්න ඒක නැත්නම් ඒක දියමන්ති ස්වභාවය නේද? ඔව් එහෙම ඒවා තියෙන්න පුළුවන්. එහෙම ඒවා තියෙන්න පුළුවන්. ඇත්තනම ඉතින් දැන් මේ විශ්වය ගත්තාම මේ තියෙන මූලද්‍රව්‍ය අපි හදපු ඒවා නෙමෙයිනේ විශ්වයේ එක එක ක්‍රියා නිසා ඇතිවෙච්ච මූලද්‍රව්‍ය. දැන් මූලද්‍රව්‍ය ඇති වුණේ දැන් මේ ඒක ඉතින් ලොකු කතාවක්. ඒක මම කියන්නේ දැන් කියන්න වෙලා නැහැ. බට මේ තරු පුපුරලා ඒ කියන්නේ පළවෙනි ගණයේ තරු ඉස්සෙල්ලම හැදිච්ච හයිඩ්‍රජන් බර්නින් ස්ටාර්ස් ඒ පුපුරලා ඒ පුපුරන වෙලාවට තමා මූලද්‍රව්‍ය හැදිලා තියෙන්නේ 59 වෙනකන්. එයින් පස්සේ නියුට්‍රෝන ස්ටාර්ස් එකට වැදිලා ඊට පස්සේ මූලද්‍රව්‍ය හැදිලා තියෙන්නේ. ඉතින් ඒ වගේ මේ විශ්වයේ තියෙන බල අණුව බල හතරයි තියෙන්නේ. බල ඒ බලයි ඒ තත්වාණුව ඉතින් එක එක මූලද්‍රව්‍ය හැදෙනවා. ඉතින් ඒ වගේම මේ මූලද්‍රව්‍ය ඒ කියන්නේ මූලද්‍රව්‍ය කියන්නේ මේ ඇටොම්ස් ඒවා එක එක විදිහට ක්‍රියා වෙලා එක එක සංයෝග හැදෙනවා. ඉතින් ඒ අවශ්‍ය කරන තත්ත්ව තියෙනවා නම් කන්ඩිෂන් තියෙනවා නම් එක එක විදිහේ සංයෝග ලබන හැදෙන්න පුළුවන්. ඒ වගේම ලෝකය සම්පත් හිඟ වෙනවා, ඛනිජ ද්‍රව්‍ය වෙනවා, ඒ වගේම විකල්ප සොයාගෙන වෙන පවතිනවා. සමහරට භාණ්ඩ උපකරණත් අල්පණිනවා. ඒ මූලද්‍රව්‍ය නැහැ. ඒ අවශ්‍ය ඛනිජ ද්‍රව්‍ය නැති හින්දා හොයාගන්න වෙන වෙන එක. ඒ කියන්නේ වෙන වෙන ඒක ස්වභාවික දෙයකින්. දැන් අපි සෝලා පවාවා වගේ ඒ කියන්නේ සූර්ය ශක්තියෙන් ප්‍රයෝජන අරගෙන විදුලිය ගන්න උත්සාහ කරනවා වගේම වෙනත් විකල්ප එන්න පුළුවන් නැති නිසා ඒකට තමයි පරිේශන සිද්ධ වෙන්නේ ලෝකේ පුරා. අපේ ප්‍රශ්න වලට විද්‍යාත්මක පිළිතුරු මහාචාර්ය රෝසා මහත්මයා. ඉතින් ඇත්තටම දැන් අර ඉස්සෙල්ලා මේ මාතෘණුත් ප්‍රකාශ කරපු දේවල් තමයි විද්‍යාව ඇත්තටම අපිට මේ ප්‍රගමණය දියුණුවම නවත්තන්න බෑ කාටවත්. අපි කැමති වුණත් අකමැති වුණත් විද්‍යාවේ දියුණුව දිගටම සිදු වෙනවා. ඉතින් මම කතා කරන්න පොඩ්ඩක් දැන් මේකේ විද්‍යාවේ දියුණුවත් එක්කම අපිට ලැබෙන අනිත් පැත්තේ අර ප්‍රතිවිපාක. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපිට සරලම උදාහරණයක් ගත්ත හැකි නියෂ්ටික ශක්තිය. දැන් අපි දන්නවා මේ නියෂ්ටිය සහ නියෂ්ටික ශක්තිය නැත්තම් නියෂ්ටිය කඩන්න පුළුවන් වීම තමයි පරමාණු බෝම්බෙට මුල වුණේ. කියන්නේ අපි කියන නියුක්ලියර් එනර්ජි කියන එක. එතකොට මේ දැන් ඒ වගේ විද්‍යාත්මක දියුණු වෙනකොට මිනිස්සු කියන සාමාන්‍ය දෙයක් තමයි මේ
විද්‍යාඥයෝ තමයි මේ සේරවන්ට කියන්න ඕනේ මේ දේවල් මේ සේරම මේ පරීක්ෂණ කරලා මේ මෙහෙම අපිට මේ ප්‍රතිවිපාකකට මුහුණ දෙන්න උනේ මේගොල්ලෝ නිසායි කියලා. නමුත් ඇත්තටම ඒකේ තේරුමක් නැහැ. මොකද මේ ඒකේ මේ මේ විද්‍යාවේ දියුණුව මේ මිනිසා විසින් කරනවා. කියන්නේ මිනිසුන්ගේ වැඩක් තමයි ඒක හරි විදිහට තෝරා ගැනීම. ඉතින් ඒක නිසා මේ හැම විද්‍යාවේ දැන් නැනෝ තාක්ෂණේ වුණත් සමහර විද්‍යාඥ සමහර අයට බීතියක් තියෙනවා මේ නැනෝ තාක්ෂණයෙන් පවා අහිතකර දේවල් ලෝකෙට එන්න පුළුවන්ද බැරිද කියන එක. ඉතින් නමුත් ඒ පිළිබඳ කවදක්වත් ඒවා මේ පාලනය කරන්නවත් අපිට ඒ කියන්නේ මිනිස්සු වශයෙන් කරන්න පුළුවන් ඒ ඒ තමුන්ට හරි දේ තෝරා ගැනීම පමණයි. දැන් උදාහරණයක් වශයෙන් අපි ගත්තත් අපි දැන් අපි ළමා කාලේ ගත්තොත් අපිට රූපවාහිනී ටෙලිවිෂන් මොනක්වත් තිබ්බේ නැහැ. දැන් ළමයි ඇත්තටම දැන් පුංචි දරුවෝ පවා මේ මොබයිල් ෆෝන් අත ගන්නවා. ඒගොල්ලෝ දන්නවා අපිට තාක්ෂණ. ඉතින් අපිට කියන්න බෑ ඒව නරකමයි කියලා. නමුත් දෙමාපිය දැනගන්න ඕන ඒක පාලනයක් ඇතුව දරුවන්ට දෙන්න. අපිට නැතුව සේරම මේවා තහනම් කරලා ටීවී බලන්නත් එපා, අරම බලන්නත් එපා කියලා ගෙදර අපි ලොක් කරලා තියන්න බෑ. මොකද ලෝකේ දියුණු වෙනත් එක්කම අපිට ඒ වලින් වැළකීලා ඉන්න බෑ. ඉතින් ඒ නිසා මේ විද්‍යාව දියුණුවත් එක්කම අපි මහජනතා හැටියට නැත්තම් මේ පුද්ගලයෝ හැටියට දැනගන්න ඕන අපි තෝරා ගැනීමේ ශක්තියක් තියෙනවා. අපි හරි දේ මොකද්ද? එහෙම නැත්නම් අපිට නුසුසුසු දේවල් මොනවද කියන එක. ඉතින් විද්‍යාව ඇත්තටම අපි ඉතිහාසයේ දිහා බැලුවාමත් විද්‍යාව සමහර ලාවට මිනිසුන්ගේ අතර ජීවුණුනේ මේ මේ මිනිසුන්ගේ කුතුහලය නිසා. දැන් ගොඩාක් වෙලාවට දැන් තියෙන දරුවන්ට තියෙන ප්‍රශ්නයක් තමයි කුතුහලය හරි අඩුයි. ඒ කියන්නේ දැන් අලුත් දෙයක් නැත්තම් දැන් මේ දේ වෙන්නේ ඇයි, මේක වෙන්නේ කොහොමද කියන එක දරුවන් අතර එහෙම ගොඩක් වෙලාවට අඩුයි. මොකද දැන් අපි හැමතිස්සෙම අපි ගුරුවරු හදන්නේ උගන්වන්නේ නිසේරම. දැන් ලංකාවේ වුණත් කී දෙනෙක් උගන්වනවා නේද? ගුරුවරු උගන්වනවා, පන්ති උගන්වනවා, අපිත් උගන්වනවා. ඉතින් අපි උගන්වලා ළමයින් ගන්න මට හිතෙන නිර්මාණකාරී ශක්තිය අපි වාකියන්න ඕනද කියලා මේ මොට කරන්නේ. මොකද ළමයි දැන් ඉස්සර විද්‍යාඥයෝ ගොඩක් වෙලාවට ඒවා තමුන්ගේ සුවඋත්සාහයෙන්, ඒ කියන්නේ නිකන් තමුන් හිතලා මේ දේ පිළිබඳව ඇයි මේ වෙන්නේ, මේ දේ වෙන්නේ මොකද කියලා සුවඋත්සාහයෙන් තමයි ගොඩක් දේවල් හොයාගත්තේ. සමහරව ගොඩක් අහම්බෙන් හම්බුනේ. නමුත් දැන් අපි ඉස්සරහට තාක්ෂණය සහ ලෝකයේ දියුණුවත් එක්ක යනවා නම් ඒ ළමයින්ගේ නිර්මාණ ශක්තිය අපි වැඩි දියුණු කරන්න ඕනේ. එහෙම නැතුව ගියොත් අර පොතේ තියෙන දැනුම විතරක් අපිට ඉස්සරහට කවදක්වත් මේ ලෝකේ දිනු වෙන්න බෑ. දැන් ආචාර්ය ගුණපාල දැන් චන්ද ඔය ඇත්තටම අලුත් දෙයක් මේ ලෝකෙට දුන්න නැත්නම් එහෙම අපිට පවතින්න බෑ. ඒක මම හිතන්නේ ඉතා වැදගත්. ඉතින් ඒක නිසා මේ ඒ පිළිබඳ අපි දරුවන්ව යොමු කරන්න ඕන. මේ තාක්ෂණය දියුණුවත් එක්කම තාක්ෂණයත් එක්ක සම්බන්ධ ලෝකේ දරුවන්ට දෙන්න නිර්මාණශීලී ශක්තිය, නිර්මාණ කිරීමේ හැකියාව, එහෙම නැත්නම් නිර්මාණ ඇගීම. ගොඩක් කලාවට ලංකාවේ තියෙන ප්‍රශ්නයක් තමයි අපි ගොඩක් කලාවට අර අධ්‍යාපන සුසුකම් තමයි මූලික අපේ. අර කුසලතා කියන ඒවා එච්චර මැනෙන්නේ නැහැ. ඒක අපේ අධ්‍යාපනයේ තියෙන ලොකු අවුලක්. දැන් අපි දෙමාපිය උනත් බලන්නේ පුළුවන් තරම් සර්ටිෆිකේට් මේ ළමයින්ට අරන් දෙන්න කොහෙන් හරි. ඒ කියන්නේ කුසලතා කියන්නේ බලන්නේ නැහැ ස්කිල් එක. අපි දැන් කියන්නේ ස්කිල් දැන් සමහරවිට අපි කියන දේක් තමයි දැන් ගුරුවරයෙක් වෙන්නත් ස්කිල් එකක් තියෙන්න ඕන. නමුත් ගුරුවරයෙක් වෙන්න බෑ තා මේ සහතික විතරක් තියලා. ඉතින් ඒ නිසා අපේ දෙමාපියන්ගෙන් තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මේ සමාජ ක්‍රමයේ වැරද්ද. ඇත්තටම අපේ තියෙන මේ හිතන විදිය අපි බලන්න පුළුවන් තරම් මේ සහතික ලබා දෙන්න මිසක් අර කුසලතා වර්ධනය මැනෙන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඉස්සරහට ඔය ප්‍රායෝගික පැත්ත ළමයින්ගේ මැනෙන්න අවශ්‍යයි. මොකද ලංකාවේ කිසිම දෙයක් මැනෙන්නේ නැත්නම් ඕක කරන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා අර පොතේ දැනුම් පමණක් නෙමෙයි අර පරීක්ෂණ කිරීම නැත්නම් නිරීක්ෂණ ඒ විදිහට යංගිස දෙයක් සොයා ගැනීමට තියෙන නැඹුරුව අපි වැඩි දියුණු කරේ නැත්නම් අපේ ලංකාවටත් ඇත්තටම ලොකු ප්‍රශ්නයකට ඉස්සරහට මුහුණ දෙන්න වෙනවා. අර මාචාර්ය චන්දන ජයරත්නට මතු කළා අර STEM සංකල්පය, STEAM හෝ STEM සංකල්පය ගැන කතා කළා. මේ සියල්ලේම තියෙන නෑකම් ටිකත් එකතු කරගෙන මේ එකට ඒකාබද්ධ අධ්‍යාපන ක්‍රමයක් පිළිබඳව කතා කළා. දැන් අපි හිතුවොත් සංගීතයේ විද්‍යාව, එහි තියෙන මනෝවිද්‍යාව වෙනම පැත්තක්. සංගීතයේ මනෝවිද්‍යාව කියලා මම දොරමණ්ඩලාව වැඩසටහන් දෙක තුනකුත් කරලා තියෙනවා. ආචාර්ය පණ්ඩිත අමරදේවයන්, ආචාර්ය කේමදාසයන් එහෙමත් සහභාගී වුණා ඒ කාලේ, එතුමාලා ජීවත් වෙන කාලේ. සංගීතයේ මනෝවිද්‍යාව, සංගීතයේ භෞතික විද්‍යාත්මක පැත්ත. දැන් සංගීතයේ තියෙන අපි තනුවක් හදන්න පුළුවන්ද? මේ තියෙන ස්වර ටික, මාත්‍රා ටික මැනගන්ට අවශ්‍ය
විද්‍යාත්මක දැනුම නැතුව තනුවක් හදාගන්න පුළුවන්ද? එහි ඉතාම පැහැදිලි විද්‍යාත්මක පදනමක් තියෙනවා. අපි මේවා ඈඩ් කරලා මේවා විද්‍යාඥයන්ගේ වැඩ, මේවා කලාකරුවන්ගේ වැඩ. අනේ ඒ කලාකරුවත් බැලින්නම් හොඳ විද්‍යාත්මක වැඩක් කරලා තියෙන මේ තනුව හදන වැඩේ. ඒක නදනුවත් සමහරවිට දන්නවා ඒවා. ඔව්. අපි නොහිතුවට ඒගොල්ලෝ සමහර අය දන්නවා ඒවා පිළිබඳ. ඉතින් අපි ඔය උතනෙන් ප්‍රශ්නේ තියෙන්නේ සයන්ටිස්ලා හිතන්නේ සයන්ස් දැනන්නේ ඒගොල්ලෝ විතරයි කියලා. ඉතින් ඒ නිසා කලාවෙදී මේ උගාක් දිනු වෙච්ච ඇත්තටම සමහරලාට තනු නිර්මාණය ඇත්තටම ඔයා දන්නවා. ඉතින් ඒවා සම්මිශ්‍ර වෙනවා නම් එහෙම තව හොඳ දේවල් නිර්මාණය කර හැකියි. ඔව්, ශබ්ද විද්‍යාව ඒක විද්‍යාවක් හැටියට අපි සලකන. ඒ කියන්නේ වාද්‍ය භාණ්ඩ නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම, විද්‍යාත්මක දැනුම මොන තරම්. ඉතින් අපි මේවා ඈත් කරන්න ඒවයි ඒකත් ගැටලුවක්ද, ප්‍රශ්නයක්ද, ප්‍රශ්න මාලාවක උපතද කියලා විතක හිතෙනවා. ඉතින් මේවා ඉදිරි සාකච්ඡාවල මතුවෙන්න ඕන දේවල්. මහාචාර්යතුමා, කොහොමද දැන් කොපනිකස් ගත්තා මේ ලෝයර් කෙනෙක් වෛද්‍ය හැමදේම තියෙන මේ කාලේ එකට තිබුණේ මේවා. මේ දැන් පස්සේ තමයි මේ දැන් ආයෙත් අපි හදන එක කරන්න. ඉතින් මම හිතන්නේ මේ මේලාදී මට අර විශේෂයෙන් කියන්න ඕනේ අපි මේ ඔය මේ අධ්‍යාපන අලුත් සංකල්ප යටතේ පාසල් මට්ටමින්ම මේ මේ හැකියාවල් මේ මනින ක්‍රම හදලා තිනවා. ඉතින් යෝජනා කරනවා ඔය ඕලවලදී හැම විෂයන් ගාන ටික මේ ඇසස් කරන විෂයන් ගාන අඩු කරන්න සහ ඒ වගේම අපේ දැන් තව ප්‍රශ්නයක් තියෙන අපිට අවුරුදු 13ක් අපේ ළමයි උගන්වනවා. නමුත් අපේ ඉන්දියාව වගේ රටවල් වලට ගියාපම ඒගොල්ලන් ඒ කාලේ වෙනකොට අපේ ළමයි ඒ ලෙවල් වලින් නෝඩ ඒ ළමයි විශ්වවිද්‍යාල වල. ඉතින් අපි දැන් ඒකත් අපි සලකලා ඒ දැනක් අඩු කරන එකකුත් අවුරුද්දකින් යෝජනා කරන්න හදනවා. ඒක කෙසේ වෙතත්ද මම කියන්න හදන්නේ මේ අපේ සාමාන්‍ය ලංකාව අර ඉස්සර තරම්ම අපි පසුබට නැ බොහොම ඉක්මන නැගගෙන එනවා. දැන් මෙවර අපි අන්තර්ජාතික තාරකා විද්‍යා ඔලිම්පියාඩ් තරඟේ ලංකාවේ තියන්නේ ඔක්තෝබර් මාසේ 6/24 අතර ශ්‍රී ලංකා විද්‍යාවර සංගමය, ඒ වගේම භෞතික විද්‍යා ආයතනය, ඒ වගේම ග්‍රහලෝකාගාරය, ඒ වගේම මේ විශේෂයෙන්ම ආතසිකලක් ආයතනය මේ වගේ කීපයක් එකතු වෙලා විශේෂයෙන්ම විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ සහයෝගයෙන් තමයි ඒ කටයුත්ත කරන්නේ. ඉතින් මේලයි මතක් කරන්න ඕනේ අපි මේ නැනෝ සැටලයිට් ගැන කතා කරලා අපි යවන්න හදනවා කියලා. දැන් මේ වගේ ඒවා අපි ජාත්‍යන්තර කරලියට අපි එනවා මේ විද්‍යාව පැත්තෙනුත් අර ඉස්සර තරම් පසුබෑමක් එන්නේ නැහැ. දැන් මම මෙතෙන්ද කියන්නේ අර විශේෂයෙන්ම අපේ මේ හෝමෝසැෆියන් ගැන ආපු කතාවට එන්න හදන්නේ. මේ හෝමෝසැෆියන් කියන කෙනාගේ මේ දැන් අනාගතයේදී මේ මිනිහා කවුද කියන එක අඳුරගන්න ටිකක් අමාරු වෙන කෘත්‍රිම මිනි බයෝනික් මෑන් කියලා කියන්නේ. මේ ඇත්ත නැත්ත කොහොමද හොයාගන්න කියලා දැන් මම මේ කියන්න හදන එක ඒකේ පොඩි කෑල්ලක් විතරයි. මේකෙන් පෙන්නන්නේ අනාගතයේදී මේ අපේ ප්‍රශ්න වලට විසඳුන කතාව අන්ධ පුද්ගලයෝ නැති වෙනවා. හැස්සන් දුනාට පේනවා. දැන් මේක කොහොමද කරන්නේ? මේ වගේ ක්‍රම කීපයක් දැන් මන්න මේ තියෙන්නේ අර කන්ටැක්ට්ලෙස් තියෙනවනේ ඇහැට දාන එක. දැන් මේ දැන් සීනි මනින්න දැන් මේ ඇඟිලි විද විද ඉන්න ඕනේ නැහැ. ඒ කන්ටැක්ට්ලෙස් එකට පොඩි චිප් එකක් දාලා ඒක ට්‍රාන්ස්මිට් කරන සිග්නල් එක මොබයිල් ෆෝන් එකකට මෙන්න දැන් සීනි මට්ටම මෙන්න දැන් සීනි මට්ටම. කෘතිම ඇස්. දැන් මේ තියෙන්නේ ඇස් පෙනීම නැති අයගේ. හරි රෙටින එක විනාශ වෙලා සූර්යග්‍රහණයක් බලනකොට පිටිලා විතරක් නෙමෙයි නම විවිධ රෝගවලට එක්ක කාචය නලක් වෙලා. ඉතින් ආලෝකය එන්නේ නැහැ. අම්මරසේ ප්‍රශ්නයක් වෙලා මේ වගේ නොයෙකුත් ලෙඩ රෝග. ඔය ඉතින් මෙන්න මේ වගේ කළු මැදට කළුවට පේනවා සමහර අයගේ. දැන් මෙහෙම රෝග ඇතුළු නොයෙකුත් ඇස් නොපෙනීම ඉන්න කට්ටිය ඉන්න උපතේ ඉඳලා. පෙනෙන්න සලස්සන්න පුළුවන්ද? පුළුවන්. ඉලෙක්ට්‍රොනික කලින්. කොහොමද මේක කරන්නේ කියලා තමයි දැන් මම පෙන්නන්නේ. දැන් අල්මිය හදලා තියෙනවා. විකුණන්න තියෙනවා. දැන් තාම පොඩ්ඩක් මිල වැඩි. තව ටික කලකට මිල අඩු වෙලා ඕන කෙනෙකුට ගන්න පුළුවන්. මේක කරන්නේ සාමාන්‍ය ඔය පෙන්වන ආකාරයට මේ කන්නඩියක් තියෙනවා. මේ ඇස් කන්නඩියේ ඇත්තටම ඇස් කන්නඩිය නෙමෙයි පෙන්නේ. කන්නඩියෙන් පොඩි කැමරා එකක් හයි කළා. චූටි ටීවී කැමරා එකක් හයි කළා. ඒකේන සිග්නල් එක ප්‍රොසෙස් එකකට යවලා පොකට් එකේ දාගෙන ඉන්න පොඩි පොකට් රේඩියෝ එකක් වගේ ඒකෙන් ට්‍රාන්ස්මිට් කරනවා මේ පේන එක. ඒක මොලේට ගන්නවා. මේ ක්‍රම දෙක තුනක් තියෙනවා. කෙලින්ම මොලේට බද්ධ කරනවා සිග්නල් එක. එතකොට පේනවා. දැන් මේ අතරමැද්ද නැති වෙනවනේ කෙලින්ම. ඔව් දැන් ඔය තියෙන්නේ දැන් ඔය ඇහැට එන ආලෝකය දැන් අපි ඇහැ සමහර කරලා ඇහැ ආලෝකය පාවිච්චි කළාට මේක පොඩි CCD කැමරා එකක් වගේ එකක් චිප් එකක්. ඔය තියෙන්නේ ඒක බද්ධ කරනවා මෙතෙන්ට. බද්ධ කරලා ඉවරලා මේකෙන් ප්ලැටිනම් ඉලෙක්ට්‍රෝඩ් දානවා අර ඔප්ටික් නර්ව් එකට. එකම ප්‍රශ්නේ තියෙන්නේ ඔප්ටික් නර්ව් එකේ මිලියන 120ක් තියෙනවා. යස්ටි සහ කේතු තියෙනවා මිලියන 7ක්.
ඒවට මෙතන සීමවිත සංකයාවත් තමයි දැනට අපි පරේෂණ මට්ටම පිනීම ලබාදන හයිකරන චිප්ප එක තියෙන්නේ. මේක ඇහැට හයිකර නැහැතුල ඒක කරන්ට යන්නේ එහෙ අපිට පෙහම මෙම පෙවුණට ආලෝකය වැටිලා එහෙ දුෂ්ටිතයන්ට ගියට පස එතනින් පොඩි සිද්නලක් කරන්ටයක් ඇන්නේ මුලේට. අපි දැන් කරන්ට එක පුතිමව දෙන ඇහැ නැතුව අර ඔප්ටික් නර්ව් එක දිගේම යවන නැත්තම් මුලේට කෙලින්ම දෙනවා. මුලේ ඉතින් අඳුර ගන්නවා. එතකොට දැන් මේ තියෙන්නේ එහෙම හදපු උපකරණේ උපකරණ ක්‍රම තුන දෙක තුනකට තියෙනවා. ඕන ඕන අන්ද කෙනෙකුට හදන්න පුළුවන්. ඉතින් මේ 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 උපකරණ තියෙනවා. එතකොට මම මේ වෙන්නන්න ඉස්සරහට පොඩ්ඩක් ඔන්න දැන් මේ මුලින්ම හදපු ඒවැ ඔය ඉහළ තියෙන ලයිට් එක පෙවුනේ තිත් ටිකක් වගේ. දැන් ටික කලක් ගියාට පස්සේ දැන් ඔන්න හදනවා. ඔය තියෙන්නේ අර පොඩි පැසේජ් එකක් වගේ එක. දැන් ටික ටික පේන්න වැඩි දියුණු කරලා දැන් මේ වෙන විට ඔය පේනවද තියෙන්නේ උඩ දකුණුම පැත්තේ කෙරවල උඩ තියෙන්නේ ඇත්ත බස් එකක් යනවා ඇහැට පේන හැටි. නමුත් ඒක ඒ තත්ත්වයට තාම ගන්න බෑ. ඊට දෙවෙනි තත්ත්වයට අනන් තියෙනවා දැන්. ඉතින් මේ වගේ තත්ත්වයක් තියෙනකොට අපිට කොච්චර සතුටක් එනවද අපේ ලෝකේ. දැන් කන් ඇහෙන්නේ නැති අය කන් ඇහෙන්නේ නැති අය ඕන කෙනෙකුට සවන් කරන්න වෙන්නේ මෙතන මෙතන පොඩ්ඩක් පළලා මෙතන දානවා ෆීස් ඉලෙක්ට්‍රික් පොඩි තාඩුවක් වගේ උපකරණයක් දාලා ඒක කනට ගෙනියන සිග්නල් එක ගෙනියන තැනට බද්ධ කරනවා. දැන් කන ඕනේ නෑ අරකින් එන සිග්නලේ පොඩි ස්පීකර් එක වගේකින් කෙලින්ම ඇහෙනවා. ඉතින් දැන් මේ කොච්චර වටිනවද මේ විද්‍යාව මේවා හොයාගන්න එක. මොකද දැන් මේවා බයෝනික් අයි කියලා එහෙම කියන්නේ. ඉතින් දැන් මේම ටික කලක් යනකොට මේ ඔක්කොම පාට් අපි මේ එලියෙන් එලියෙන් දාලා අන්තිමට මිනිහගේ කොයි කෑල්ලද මේ ඇත්ත මිනිස්සයා කියලා හොයාගන්න බැරි තත්ත්වයක් එයි. කාට හරි කෙනෙකුට දැනුත් හොඳට සල්ලි තියෙනවා නම් මේ උපකරණය අරන් හයි කරගන්න පුළුවන් මිලියන 10ක් විතර හෝ වගේ යනවා දැන් හදන්න ගියොත් එහෙම. හැබැයි ඉදිරියේදී මේක රුපියල් 15,000 මට්ටමට බස්සන්න දැනට සැලසුම් කරගෙන යනවා. ඔව් සමහර ප්‍රශ්නවලට විද්‍යාත්මක පිළිතුරු විද්‍යාත්මක විසඳුම් තියෙනවා මිල අධිකයි. ජීවිත කාලේ කවදා හිතාගෙන හීනකින් වා හිතන්න බැරි ගණන් වලට තව තියෙන. වැර කිව්වා වගේ අඩු මිලට දැන් ජාන පරීක්ෂණ අපි ජාන විද්‍යාත්මක පරීක්ෂණ ගැන එහෙම දොරමඩලා වැඩසටහන් ගණනාවක් කරලා තිනවා. දැන් ජාන පරීක්ෂණ දැන් ලෝකේ ලෙඩ රෝග හොයාගන්න නිදන්ගත රෝග හොයාගන්න අනාවරණය කරගන්න ජාන පරීක්ෂණ පාවිච්චි වෙනවා. අපේ රටෙත් වෙනවා නෙවෙයි. නමුත් ඒක ඉතා දියුණු මට්ටමකට සිද්ධ වෙලා තිබුණේ නැහැ. නමුත් හොඳ ප්‍රවේශයන් කීපයක් තියෙනවා. දැන් මහාචාර්ය ප්‍රීති ගුණරත්න එහෙම අපේ දොර මණ්ඩලවට සහභාගී වෙනවා. මානව ජාන පද්ධතිය සම්පූර්ණයෙන් අනාවරණය කර ගැනීමේ පර්යේෂණ කණ්ඩායමේ සමාජිකාවක්. මේ අපේ රටෙන් බිහි වෙච්ච විද්වත් කාන්තාවක්. අපේ ජාන පද්ධතිය දැන් උකන බුද්ධ ප්‍රතිමා වහන්සේ හදපු සීගිරිය වගේ දේවල් නිර්මාණය කරපු ඒ කලාකරුවෝ ඒ විද්‍යාඥයෝ ඒ ඉංජිනේරුවෝ කො ඒ ජාන පරම්පරාව කො තාම තියෙනවා. ඒක අවදි කරලා ගත්තොත් ඒක මතු කරලා ප්‍රබෝධමත් කරලා ගත්තොත් ඒවැ ප්‍රතිඵල තියෙන. දැන් ආචාර්ය සරත් ගුණපාල කියන්නේ ඒ ජාන වැලේ ඒ පුරුක ඒ පුරුක්වල උරුමය අරගෙන ආපු කෙනෙක්නේ. අද ඔය නව සොයා ගැනීම කරලා පේටන් බලපත්‍ර 25කට අධික සංඛ්‍යාවක් අරගෙන නාසා ආයතනයේ ඉහළ තැනක ජ්‍යෙෂ්ඨ පර්යේෂණ විද්‍යාඥයෙක් හැටියට ක්‍රියා කරන මට්ටමට ගියේ මේ රටේ ඉගෙනගෙන මේ අපේ ජානමය උරුමයත් අරගෙන. දැන් මහාචාර්ය බන්දුල විජේ ඔහුත් නිර්මාණ ගණනාවක් කරලා ලෝකේ ජයගත් අපේ විද්‍යාඥයෝ. තවත් ඔහුම නාමාවලියක් අපට හදන්න පුළුවන්. එහමෝ මේ ජානමය උරුමය ඉතින් බැරි නෑ. අර මහාචාර්ය චන්දන ජයරත්න සූරීන් කිව්වා වගේ හරියට මතු කරලා හරි පසුවිම සකස් කරලා අවදි කරලා ගත්තොත් එහෙම අපේ රටේ මිනිස්සුන්ට බැහැයි කියලා දෙයක් නෑ. හරි තැනට හරි මගට ගන්ට තමයි උවමනා කරන්නේ. ඒකට තමයි අර විද්‍යා අධ්‍යාපනය එහෙම නවීන ආකාරයට සකස් වෙන්න ඕනේ කියලා. ඒකේ මට අවසර දෙන්න පාලක මැදිරියට යන්න අනුග්‍රහක් බව තුනේ පණවිඩ කිව්වක් සනා.